දරුව හැමෝටම ආයුබෝවන් පුතේ ඔයාල මේ සම්බන්ධ වෙන්නේ අර අපි සාකච්ඡා කරපු මධ්‍යවාර විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසත් එක්ක දෙවෙනි කොටස කියලා කියන්නේ පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ මේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ අපි සාකච්ඡා කරගෙන යන්නේ අපි පළවෙනි වීඩියෝ එකේදී පුතේ කතා කරා ඒ ප්‍රශ්න පත්‍රයේ MCQ කොටස අද අපි සාකච්ඡා කරනවා මේකේ තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ කොටසයි ඒ ඒ වගේම ගිනුම් කරණයේ කොටසයි කොටස් දෙකම අපි පුතේ දැන් මේක මම සාමාන්‍ය පන්තිවලදී නම් සාමාන්‍ය පන්ති තාරම්භ කරපු නිසා පුතේ සාමාන්‍ය පන්තිවලදීත් සාකච්ඡා කරා නමුත් අපි ඔන්ලයින් පන්තියේ මේක සාකච්ඡා කරේ නැති නිසා මොන පුතේ අපි අද මේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස සහ ගිනුම් කරණයේ කොටස සාකච්ඡා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ අපි ඒකෙන් ඉස්සෙල්ලම අපි ඉක්මනින්ම ගිනුම් කරණයේ කොටස සාකච්ඡා කරගෙන යමුද එහෙනම් ගිනුම් කරණයේ කොටස ගිනුම් කරණයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා ගණුදෙනුවක් යන කුමක්ද ඊට පස්සේ තියෙනවා සමීකරණයට කරන බලපෑම මම මේවා ලකුණුත් කියාගෙන යනවා එතකොට පුතේ ඔයාලා ලකුණුත් දාගන්න මොකද මේ පේපරේ ලියපු දරුවෝත් ඉන්නවා ලියපු නැති අයත් ඉන්නවා මම නැවතත් මතක් කරන්නේ ලියපු නැති කවුරු දරුවෙක් ඉන්නවනම් අද සාකච්ඡා කරන පේපරේ හොඳින් අහගන්න අහගෙන මේ රෙකෝඩින් එක ඔයාලට ලැබෙනවනේ ඔයා මේ පේපරේ තනියෙන් අරගෙන ඉස්සලා කරන්න 18 වෙනිදට කලින් ඔයාලට මේක කරන්න පුළුවන් කරලා මේ වීඩියෝ ටික ප්ලේ කරලා බලලා ඔයාලගේ හරි වැරදි හදාගන්න එතකොට ඔයාලා අර ගෙදර ඉඳන්ම පේපර එකක් කරලා ඒකේ හරි වැරදි සාකච්ඡා කරගෙන මේ වීඩියෝ එක හරහා ඒක ඔයාලට සකස් කරගන්න පුළුවන් ඊට පස්සේ මට ලකුණු එවලා තියන්නත් පුළුවන් හොඳයි ඊට පස්සේ සමීකරණයේ දක්වන්න තියෙනවා විජය ගිනුම් වලට පිටපත් කරන දේකුත් තියෙනවා මුදල් ගිනුම බැංකු ගිනුම පිළියෙල කරලා ඒව තුලනය කරන්න කියලා කොටසකුත් තියෙනවා හොඳයි ඒ ටික විතරයි තියෙන්නේ අපි ඉක්මනින්ම එහෙනම් ගිනුම් කරන්නේ කොටසට යමු හොඳයි පිටු අංක 7 හොඳද දෙවෙනි කොටස ඔන්න ගිනුම් කරන්නේ ප්‍රශ්න අංක 5 1 ගනුදෙනුවක් යනු කුමක්ද ගනුදෙනුවක් මෙතන පුතේ ගනුදෙනුවක් කියලා අහන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක්. එතකොට ගනුදෙනුවක් කියලා කියන්නේ පුතේ පාර්ශ්ව දෙකක් අතර සම්පත් හුවමාරු වීමක්නේ. ඒක තමයි ගනුදෙනුව. එතකොට ඔයාගේ පිළිතුරේ පාර්ශ්වයන් දෙකක් අතර සම්පත් හුවමාරු කර ගැනීම ගනුදෙනුවක් ලෙස හැඳින්වේ කියලා ලියලා තියෙනවා නම් ඒකත් හරි. තව විදිහකට කියන්න පුළුවන්. මොකද මෙතන අපි ගනුදෙනු කියලා අහන්නේ ව්‍යාපාර පැත්තේ. ව්‍යාපාරයක් තවත් පාර්ශ්වයන් සමග ව්‍යාපාරයක් නැත්නම් ව්‍යාපාරය තවත් පාර්ශ්වයන් සමග සිදු කර ගනු ලබන සම්පත්තුව මාරු කර ගැනීම සිදු කර ගනු ලබන සම්පත්තුව මාරු කර ගැනීම ගනුදෙනුවක් ලෙස හැඳින්වේ. මොන පුතේ ගනුදෙනුවේ නිර්වචනය. ඒතර ඔයාලට මේ නිර්වචනය තවදුරටත් ඔයාලගේ පෙළපොත අධ්‍යයනය කළා මේ නිර්වචනය හොයා ගන්න පුළුවන්. පෙළපොතේ මම කිව්ව නිර්වචනයම තමයි තියෙන්නේ. ඒතකොට ගනුදෙනුවක් කියලා කියන්නේ ඒ වගේ එකක්. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස. පහේ දෙවෙනි ප්‍රශ්නය. සුසිරි විසින් ලී කැටයම් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර 2017 දෙසැම්බර් මාසයේ සිදු වූ ගනුදෙනු දෙසැම්බර් මාසයට අදාළ ගනුදෙනු ටිකක් ඔන්න දීලා තිනවා ගනුදෙනු 1 2 3යි මේ පැත්තේ 4 5 6 7 8 9 10යි ගනුදෙනු 10ක් දීලා තිනවා ඔයාලට මම කිව්වේ නෑනේ දැන් අර ගනුදෙනුවක් යනු කුමක්ද ඒක නිර්වචනය කරා පස්සේ එතෙන්ට ලකුණු දෙකක් ලැබෙනවා එතෙන්ට ලකුණු දෙකයි එතකොට මේ සමීකරණය ඔයා හරියට ලිව්වොත් ගනුදෙනු 10ක් තියෙනවා. නෝ මේ ගනුදෙනු 10ම හරියට ලිව්වොත් පුතේ ලකුණු 10යි. කලින් ලකුණු 2යි මෙතන ලකුණු වැඩි ප්‍රශ්නෙකට ලකුණු 12ක් ලැබෙනවා. අපේ නම් පුතේ මෙන්න මේ ගනුදෙනු ටික ගිනුම් සමීකරණයක දක්වමු. ගිනුම් සමීකරණය හදද්දි පුතේ ඔයාට පහසුයි මොන විදිහටද? වගුවක් විදිහට මේක හදලා තියාගත්තොත් වගුවක් විදිහට වගුවක් නැතුව වුණත් ගැටලුවක් නැහැ. මොකද සමීකරණයේ පුතේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. හරිද? අපිට මේකේ මේ කොටස් ටික දක්වන්න පුළුවන් මෙන්න. වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. ඔන්න පුතේ ගැටලුවක් ආවොතින් ඔයාලට අහන්න පුළුවන්. මම හිතන්නේ බෝඩ් එක ඔයාලට හොඳට පේනවා ඇති. මෙන්න මෙතන ලයිට් එක වැදලා පොඩ්ඩක් සුදු පාට ගතියක් ඇති. නමුත් එතන මුකුත් මම ලියලා නැහැ. ඊට පල්ලෙහෙන් තමයි ලියලා තියෙන්නේ.
ප්‍රාග්ධනය යෙදෙව්වා පුතේ දින දීලත් නැති නිසා ඩොට් මාක් විතරයි දීලා තියෙන්නේ අපි මේ විදිහට යමු කමක් නැහැ ප්‍රාග්ධනය යෙදෙව්ව මොකද වෙන්නේ පුතේ ප්‍රාග්ධනය යොදවන ව්‍යාපාරයේ අයිතිකරු අයිතිකරු ප්‍රාග්ධනය යෙදවීම නිසා අයිතිකරුගේ අයිතිය වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා කීයකින්ද 80000කින් වැඩි වෙනවා 80000ක් මොනවද හිමිකම අපිට වරහන් ඇතුළේ ලියන්න පුළුවන් ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධනය ඒ විතරක් නෙමෙයි අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදවීම නිසා ව්‍යාපාරයේ මුදලුත් වැඩි වෙනවා ව්‍යාපාරයේ මුදලුත් වැඩි වෙනවා ව්‍යාපාරයේ මුදල් වැඩිවීම කියන්නේ වත්කම් වැඩිවීමක් රුපියල් 80000කින් පුතේ වත්කම වැඩි වෙනවා මොන වත්කමද වැඩි වෙන්නේ මුදල් නැමැති වත්කම වචනත් පුතේ ලියලා තියෙන්න ඕන වත්කම් සමානයි හිමිකම් දන වගකීම් සමීකරණය ඔයා පාවිච්චි කරනවා නම් සංඛ්‍යා විතරක් නෙමෙයි පුතේ වචනත් ලියලා තියෙන්න ඕන ඒක නිසා වචනත් ඔයා ලියන්න දෙවැනි ගනුදෙනුව उपकरण मिलट ग्यापारे सतुतीन दह दाहक मुदला व्यापार मुदल ව්‍යාපාරය ඇතුළට එන උපකරණ ධන 10000යි ධන 10000යි මොනවද උපකරණ 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 ලැබුණා මුදල් අඩු වුණා මේකේ තේරුම තමයි ව්‍යාපාරයට උපකරණ මිලදී ගැනීම ගැටලුවක් තියෙන ඕනම දරුවෙකුට මම කතා කරගෙන යන අතරතුර ප්‍රශ්න අහන්න පුළුවන් හොඳද හරි මම ඒක ඒ නිසා මම හිතනවා මම මේ කියලා දෙන දේවල් මොන साधक हतर मोनवे हतर मम्मी हिमलिया रक्षण गास्तु රක්ෂණ ගාස්තුව කියන්නේ වියදමක් නම් ඒ වියදම නිසා හිමිකමට මොකද්ද වෙන්න ඕන අඩුවීමක් වෙන්න ඕන එහෙනම් අපි රක්ෂණ ගාස්තු ගෙව්වා කීයද ගෙවලා තියෙන්නේ 1200යි හිමිකම අඩු වෙනවා 1200කින් වියදමේ නම ලියන්න රක්ෂණ කියලා වියදමේ නම ලියන්න පුතේ රක්ෂණ කියලා මේ රක්ෂණ ගාස්තුව ගෙවීම නිසා පුතේ ව්‍යාපාරයේ සතුව තියෙන මුදලුත් අඩු වෙනවා කීයකින්ද 1200කින් මුදල් හොඳයි මොන මුදල් අඩු වී ඊළඟට මේවා අපි ගොඩක් අභ්‍යාස කරපු පාඩම් සමීකරණ එහෙම ඊට පස්සේ පුතේ ලී කටයන් විකුණුම් 15000යි චුට්ටක් ඉන්න බලන්න මේකේ විකුණන්නේ මොනවද කියලා සුසිරි විසින් ලී කටයන් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් පවත්වා එයා ලී කටයන් හදලා විකුණනවා එතකොට පුතේ මේ මොකද්ද කරලා තියෙන්නේ විකිණීමක් විකිණීමක් ඔයාට මතක ඇති පුතේ බාණ්ඩ විකිණීම බාණ්ඩ විකිණීම බාණ්ඩ කොහොම විකුණනත් මොන විදිහකට විකුණුම වුණත් විකුණුම වෙන්න පුළුවන් ආකාර දෙකක් තිබුණා නේද එකක් අත්පිට විකුණුම් අනිත් එක ණයට විකුණුම් මෙන්න මා අත්පිට විකුණුම් ණයට විකුණුම් මතක් කරගන්න මේ බාණ්ඩය කොහොම විකුණනත් ඒ කියන්නේ අත්පිට විකුණනත් ණයට විකුණනත් මම ඔයාගෙන් අහන ප්‍රශ්නයක් විකුණුම් ගිනුම මොකක් වෙන්න ඕනද? හර වෙන්න ඕනද? බැර වෙන්න ඕනද? අන්න හරි. මොකද්ද වෙන්න ඕන පුතේ? විකුණුම් ගිනුම බැර වෙන්න ඕන. දැන් අපිට එතන ප්‍රශ්නයක් නැහැ. මං ඊළඟ ප්‍රශ්නේ ඔයාලගෙන් අහනවා. විකුණුම් කියලා කියන්නේ මොන වගේ ගිනුමක්ද? ගිනුම් වර්ග තියෙනවනේ. පහෙන් කාටද විකුණුම් අයිති? ආදායම් අන්න හරි ආදායමක් එහෙනම් පුතේ ලී කැටයම් විකිණීම නිසා 15000ක ආදායමක් ලැබෙනවා මෙන්න ආදායම් මේ ආදායම නිසා හිමිකම මොනව වෙනවද වැඩි වෙනවා එහෙනම් මෙතන
හිමිකම වැඩි වෙනවා පුතේ 15000කින් වරහන් ඇතුලේ ලියන්න විකුණුම් කියලා විකුණුම් ඒ විතරක් නෙමේ මේ භාණ්ඩ විකුණපු නිසා ව්‍යාපාරයට ලැබෙනවා රුපියල් 15000ක මුදල් මුදල් හරිනේ විකුණුම් කියන්නේ ආදායමක් ඒක නිසා ඔයාලා පිළිගත්ත විකුණුම් ගිණුම බැර වෙන්න ඕන අත්පිට විකුණනත් ණයට විකුණනත් මෙතනදී පුතේ ඉතින් ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැනේ සමීකරණේනේ ලියන්නේ එතකොට අපිට මෙතනදී දැනගන්න ඕන පුතේ විකුණුම් කියන්නේ මොන වගේ ගිණුමක්ද නැත්නම් මොකද්ද විකුණුම් කියන්නේ ඔයාලා පිළිගන්නවා විකුණුම් කියන්නේ ආදායමක් කියලා එහෙනම් ආදායමක් නම් හිමිකමට එකතු වෙන්න ඕන මේ විදිහට තියෙන්න ඕන පුතේ ඊළඟ එක බැංකු ණයක් ගත්තා කවුරුත් දන්නවා බැංකුවෙන් ණයක් ගත්තම අපි බාහිරට වගකීමකින් බැඳෙනවා එහෙනම් අලුත් වගකීමක් ඇති වෙනෝ කීයකද රුපියල් 50000ක මොනවද ගත්තේ බැංකු ණය වගකීමක් ඇති වෙනෝ 50000ක ඒ විතරක් නෙමේ ණය ගත්තු නිසා ලාච්චුවට අලුතින් සල්ලි ටිකකුත් ලැබෙනවා කීයකද පුතේ රුපියල් 50000ක මුදලුත් ලැබෙනවා වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා विकुनुम कियाने आदाय गैनुम कियाने मुका වියදම නිසා හිමිකම මොනෝ වෙනවද? වියදම නිසා හිමිකම පුතේ අපි හිමිකම අඩු කරමු කීයකින්ද? 22000කින් අඩු කරලා වරහන් ඇතුළේ ලියමු ගැනුම් කියලා. ගැනුම්. මේ භාණ්ඩ ගත්තු නිසා බාණ්ඩ අරගෙන තියෙන සල්ලි දීලාද පුතේ ණයටද ණයට 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 අරගෙන තියෙන්නේ එහෙනම් සල්ලි අඩු වෙන්න විදිහක් නැහැ වත්කමට මුකුත් අත තියන්න එපා හොඳද මුදල් අඩු වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැවන මේ හිමිකම අඩු වෙන එක වියදමන් නිසා අපි ණයටයි මේ බඩු ටික ගත්තේ ගත්තු නිසා පුතේ මොන වෙන්න පුළුවන්ද අපිට වගකීමක් ඇති වෙන්න පුළුවන් කීයකද 22000ක ධන 22000යි මොනවද පුතේ මේකට කියන්නේ मेतन पुते व्यापार मेन मेहिमी धन विशिदाय එතකොට මම මේක රතු පෑනෙන් ලිව්වේ ඇයි ලියනවා නම් පුතේ මෙන්න මෙහෙම කෙනෙක් හරි දා ගන්න පුතේ මම මේ හරි දා ගන්න කියන්නේ තොග වැඩි වෙලා 22000ක් ණය හිමි 22000ක් වැඩි වුණා කියලා ලිව්වත් හරි හරිද බය වෙන්න දෙයක් නැහැ ව්‍යාපාරේ වත්කමක් ඇති වුණා ඒක කිසි ගැටලුවක් නැහැ මොකද සමීකරණ පාඩමේ නිසා මේක තමයි මෙතන ගැටලුව තියෙන්නේ හොඳද හැබැයි ඕක අපි ගිනුම් ගත කරා නම් තොග ගිනුම් ගහන්නේ නැහැ ගහන්නේ මොන ගිනුම්ද ගැනුම් ගිනුමක් හොඳද ඒක නිසා ඔයා පුතේ තොග වැඩි වුණා කියලා සහ වගකීම් වැඩි වුණා කියලා ලියලා තියෙනවා නම් හරි දා ගන්න බය වෙන්න එපා එහෙමත් නැත්නම් ගැනුම් කියන්නේ වියදමක් හිමිකම්ෙන් අඩුවීමක් සහ වගකීම වැඩිවීමක් විදිහට ලියලා තියෙනවා නම් ඒත් හරි මේ ක්‍රම දෙකෙන් එකක් ලියලා තියන්න මතකම ඇතුව මේ ක්‍රම දෙකෙන් එකක් ලියලා තියන්න ගොඩක් වෙලාවෙදි පුතේ මේකෙදි නිවැරදි වෙන්නේ මේකෙදි ගොඩක් නිවැරදි වෙන්නේ මම මෙන්න මේ රතු පාටින් ලියපු එක මොකද පුතේ තොග ගැන විතරයි අපි එතකොට සමීකරණ පාඩමේදී ඉගෙන ගන්න මේ ගැනුම් විකුණුම් ගැන ගොඩක් වෙලාවට උගන්වන්නේ ගිනු දිත්ත සටහන් පාඩමේදී එතකොට රතු පෑනෙන් ලියපු මේකයි නයිහිමි වගකීම් වැඩිවීමයි තමයි නිවැරදි වෙන්නේ හොඳද මේක වැරදි නෑ පුතේ ඒකත් හරි කෙනෙක් එහෙම ලියන්න පුළුවන් මම ඒක චුට්ටක් මේ ලකුණු කරලා තියන්නම් මෙන්න මේ විදිහට හොඳද ඒක විශේෂ දෙයක් නිසා මං හිතන්නේ හරි ඇති ඊළඟට 5000ක් අයිතිකරු තම ප්‍රයෝජනයට අරන් ගියාලු පුතේ ඒකට කියන්නේ මොකක් කියලාද ඉක්මනට කියන්න ගැනිලි නිසා හිමිකම
අඩු වෙනවා එහෙනම් පුතේ හිමිකමෙන් අඩු කරමු ඔව් රුපියල් 5000 වරහන් ඇතුළේ ලියමු ගැනිලි කියලා අරන් යන්නේ මොනවද මෙයා මුදල් ඒ කියන්නේ සා පුතේ ව්‍යාපාරයේ වත්කමක් අඩු වෙනවා රුපියල් 5000ක මොන වත්කමද මුදල් වත්කම මොන පුතේ ඒ ගනුදෙනුවත් ලිව්වා ඊළඟට පුතේ බැංකු ණය ගෙවනවා 10000කින් බැංකු ණය ගෙවන්න නම් බැංකු ණයක් අරන් තියෙන්න ඕන නේද ඔව් අරන් තියෙනවා 50000ක බැංකු ණයක් ඒකෙන් කොටසක් ඔන්න ගෙවන්න හදන්නේ ගෙවමු අපි 10000ක් ගෙවුවම පුතේ වගකීම අඩු වෙනවා 10000කින් මොන වගකීමද බැංකු ණය නැමැති වගකීම අඩු වෙනවා වගකීම අඩු කරගන්න අපිට සිද්ධ වෙනවා පුතේ අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් බැංකුවට දෙන්න. එතකොට ව්‍යාපාරයේ සතුව තියෙන 10000ක මුදලුත් අඩු වෙනවා මුදල්. මුදල්. මෙන්න ඒ ගනුදෙනුව පුතේ. මුදල් අඩු වෙනවා වගකීම අඩු වෙනවා. ඊට පස්සේ 20000ක් ණය හිමියන්ට ගෙව්වා. අපි ණය හිමියන්ට ගෙවන්න ඕනද? ඔව් මෙන්න. 22000ක ණය හිමියෝ ඉන්නවා. ඒ 22000න් 20000ක් දැන් ගෙවන්න හදන්නේ. ඒ කියන්නේ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නේ. එහෙනම් වගකීම අඩු කරමු පුතේ 20000ක්. ඔන්න. මොන වගකීමද? ණය හිමි වගකීම අඩු වෙනවා 20000කින්. පුතේ වගකීම අඩු කරගන්න අපිට සිද්ධ වෙනවා අපි සතුව තියෙන මුදල් ඒගොල්ලන්ට දෙන්න. ණය හිමියන්ට දෙන්න. එහෙනම් ව්‍යාපාරයේ සතුව තියෙන රුපියල් 20000ක මුදලුත් අඩු වෙනවා. මුදල්. මේකත් හරි. ඊට පස්සේ පුතේ 1000ක බැංකු ණය පොලි ගෙව්වා. මං ආසයි දැනගන්න ණය පොලි කියන්නේ ව්‍යාපාරයට මොන වගේ දෙයක්ද? වියදම. වන්දනායම. ණය පොලි. ආදායමක් කියලා වචනෙත් තියෙනවා තව. වගකීමක් කියන වචනෙත් මට ඇහෙනවා. හරි. වියදමක් කියලත් ඇහෙනවා. දැන් ඔන ප්‍රශ්නයක් තියෙනවා. ආදායමක්ද වගකීමක්ද වියදමක්ද පුතේ අපි බැංකුවෙන් මම මේක පැහැදිලි කරලා දුන්න පන්තියේදී ඔය සමීකරණ පාඩම් වලදී තමයි පැහැදිලි කරලා දුන්නේ සමහරට දැන් ඒක දැන් කාලයක් වෙන නිසා අමතක වෙලත් ඇති මේ අහගන්න බැංකු ණයක් ගත්තම ණය ගෙවන එක ප්‍රශ්නයක් නැහැ 50000ක් ණයට ගත්තනම් අපි ඒ 50000 නැවත ගෙවිය යුතුයි ඒක කිසි ගැටලුවක් නැහැ වගකීමෙන් අඩු වෙන්නේ ගත්තනම් වගකීමක් ඒ වගකීම ගෙවන්න ඕනේ ඒ ගන්න හැබැයි පුතේ බැංකුව වලින් අපිට ණය දෙන්නේ දීපු ගාන මේගොල්ලෝ ආපහු ගන්න බලාපොරොත්තු වෙන්නද නෑ දීපු ගානට වඩා වැඩි ගානක් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි අපිට 50000ක් ණයට දුන්නා නම් මේගොල්ලෝ ණය අවසානයේ රුපියල් 70000ක්වත් අපෙන් ගන්නවා ඒ කියන්නේ මේගොල්ලොන්ගේ 50000ත් මේගොල්ලෝ කොහොම හරි ගන්නවා තව වැඩිපුර 20000ක් අපෙනුත් ගන්නවා අපෙන් ගන්නවා පැහැදිලිද ණයට පොලිය දන්නවනේ 100ට 10යි නම් ණය පොලි ප්‍රතිශතය 100ට 10ක් කියන්නේ 100ක් අපි ණයට ගත්තොත් 100 ගෙවන්නත් ඕන වැඩිපුර රුපියල් 10කවත් ගෙවන්න ඕන. ඒකනේ ණය පොලිය කියලා කියන්නේ. හරිද? එතකොට මේ වැඩිපුර ගෙවන ටිකට අපි කියනවා ණය පොලිය කියලා. එතකොට මේ වැඩිපුර ගෙවන ටික ඇයි අපි ගෙවන්න ඕනේ? අපි කිව්වනම් බැංකුවට බැංකුව අපි වාගෙන් 100යි ගත්තා අපි ඒ 100 ගෙවන්න. ඒක තාර්කික නෑනේ පුතේ මොකද ඒගොල්ලෝ අපිට පොරොන්දු වුණා අපේ මුදල් ගන්නකොට අපි ඒගොල්ලොන්ට පොරොන්දු වුණා මේ පොලියත් අපි ගෙවනවා කියලා. එහෙනම් අපි මේ පොලියත් ගෙවන්න ඕන. තේරුණානේ? එහෙනම් පුතේ පොලිය කියන්නේ අපි ව්‍යාපාරයේ විසින් අමතරව ගෙවන දෙයක්. අමතර ගෙවන දෙයක් නිසා පුතේ ඒකට අපි කියන්නේ වියදමක් කියලා. ගෙව්වේ නැති වුණොතින් අපි ඒක ගෙවීම පැහැර හැරියොතින් ඒක වගකීමක්. හොඳට මතක තියාගන්න. ණය පොලිය ගෙවන්න නැතුව හිඟ තිබුණොතින් අපි කවදකම හරි ඒක ගෙවන්න ඕනේ. ඒක වගකීමක්. හැබැයි ණය පොලි ගෙවනවා නම් මතක තියාගන්න පුතේ ඒක අපි ගණන් ගන්නේ මොකක් කියලාද? වියදමක් කියලා. වියදමක් කියලා. එහෙනම් ණය පොලි ගෙවනවල රුපියල් 1000ක් 1000ක් ගෙවනකොට ඒක වියදමක්. වියදම කාටද ලැබුණේ? මොකද පුතේ? බැංකු ණය පොලි ලැබුණ කියලා තියෙන්නේ. sorry ආ ඒකනේ වෙලාවට වෙලාවට පුතේ කිව්වේ හොඳද හරි එහෙනම් අතනදී ආදායමක් කියපු දරුවගේ උත්තරේ නිවැරදි මං කලබලයට පුතේ මං එහෙම බැලුවේ නෑ මං බැංකු ණය sorry බැංකු කියලා ණය කියලා වගේ ඉතර බැලුවේ 10 එහෙනම් පොඩක් සමා වෙන්න ඕන බැංකු පොලි ලැබුණා බැංකු පොලියක් ලැබිලා තියෙනවා. එහෙනම් පුතේ ඒක ආදායමක්. බය වෙන දෙයක් නැහැ. ණයට පොලිය ගෙවනවා නම් වියදමක්. අපි බැංකුවක සල්ලි තැන්පත් කළා. ඒ බැංකුවේ ඒ තැන්පත් කරපු සල්ලි වලට පොලියක් අපිට නම් 1000ක පොලියක් ලැබෙනවා. ඒක මොකද්ද? 1000ක පොලියක් ලැබෙනවා. හිමිකම් ආදායමක්. ආදායම නිසා හිමිකම් මොකක් වෙන්න ඕනද?
වැඩි වෙන්න ඕන හරි එහෙනම් ධන 1000යි පොලි වැඩි වෙන්නේ පොලි මට ඉස්සෙල්ලා සමා වෙන්න ඕන පුතේ මම බැංකු නැහැ පොලි කියලා හිතාගෙන තමයි පැහැදිලි කරගෙන ගියේ නමුත් මෙතන තියෙනවා 1000ක බැංකු පොලි ලැබුණා කියලා හොඳද හරි පොලි ආදායමක් හිමිකම වැඩි වෙනවා ඒ විතරක් නෙමෙයි පුතේ ව්‍යාපාරය ඇතුළේ සල්ලිත් වැඩි වෙනවා රුපියල් 1000කින් මේකට කියන්නේ මුදල් හරි ඔච්චරයි පුතේ ඉහත ගනුදෙනු ගිනුම් සමීකරණයට බලපාන ආකාරය දක්වන්න පුතේ මේවා පල්ලයට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ සමීකරණය තුලණය කරන්න කියලා කොහෙවත් කියලා නැහැ පුතේ ගනුදෙනු ටික හරියට තියේදී කියලා විතරයි බලන්නේ එතකොට එක ගනුදෙනුවකට එක ලකුණ ගානේ මේ ගනුදෙනු 10ට ලකුණු 10යි පැහැදිලි නේද ලකුණු 10යි හරි ඒක රෙකෝඩින් එකක් ලැබෙන නිසා ලොකු ගැටලුවක් නැහැ පුතේ කලබල වෙන්න ඕනේ නැහැ ලියා ගන්න බැරි වුණා කියලා වීඩියෝ එක ලැබෙනවා අර පේපරේ ලියපු දරුවන්ට මම හිතන්නේ හරි දා ගන්න වැරදි ටික හදා ගන්න කාලයේ ප්‍රමාණවත් අපි පුතේ 6 වෙනි ප්‍රශ්නෙට මොකද අද ව්‍යාපාරයේ කොටස් ටිකුත් තියෙනවනේ අද සම්පූර්ණ පේපරේම ඉවර කරන්න ඕන ඒක අහන පුතේ ලෙජරය යනු කුමක්ද ලෙජරය යනු කුමක්ද ඕකට පුතේ හරි උත්තරේ ලිව්වොතින් ලකුණු දෙකක් ලැබෙනවා ලෙජරය මොකද්ද පුතේ ලෙජරය කියලා කියන්නේ කවුරු හරි කියන්න බලන්න මං කියන්නම් හරිද වැරදිද කියලා සමහන් ලියුම් පිළිතුරක් කියන්න ලෙජරය කවුරුත් නෑ වගේ ආදායම ව්‍යදම් ගිනුම් සියල්ලම එකතු අන්න හරි ඔව් එච්චර ගිනුම් ව්‍යාපාරයක ඇති ගිනුම් සියල්ලන්ගේම එකතුව ලෙජරය ලෙස හැඳින්වේ නැත්නම් ව්‍යාපාරයක් සතු ගිනුම් සියල්ලම ඒකරාශී වී තිබෙන ස්ථානය ලෙජරය ලෙස හැඳින්වේ ඒ ඕනම ආකාරයකට ලියන්න පුතේ ව්‍යාපාරයක් සතු ගිනුම් සමූහය ලෙජරය කියලා හඳුන්වනවා ඒකත් වරදක් නෑ ව්‍යාපාරයක් සතු ගිනුම් සමූහයේ ඒකරාශී වී තිබෙන ස්ථානය ලෙජරය ලෙස හඳුන්වනවා ලෙජරයේ තියෙන්න පුළුවන් පුතේ ගිනුම් වර්ග කීයද වර්ග කීයක් තියෙන්න පුළුවන්ද 5 ඒ මොනවාද වත්කම් හිමිකම් ආදායම් වියදම් වගකීම් අන්න හරි 5 වත්කම් දැන් වත්කම් වගකීම් හිමිකම් ආදායම් සවියද ඔන්න ඔය ගිනුම් වර්ග පහ විතරමයි තියෙන්න පුළුවන් ව්‍යාපාරයක ඕනෑ තරම් ලෙජර් ගිනුම් තියෙන්න පුළුවන් ගිනුම් ඕනෑ තරම් ප්‍රමාණයක් තිබෙන්න පුළුවන් ඒක අපිට ගැටලුවක් නෑ හැබැයි වර්ග තියෙන්න පුළුවන් කීයද 5 වර්ග 5 තියෙන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නය ලෙජරයේ ඇති ගිනුම් වර්ග 4ක් නම් කරන්න පුතේ ගිනුම් වර්ග 4ක් ලිව්වොතින් ලකුණු 2ක් ලැබෙනවා ගිනුම් වර්ග 4ක් ලිව්වොතින් ලකුණු 2යි ඉතින් පුතේ ගිනුම් වර්ග පහක් මන් දැන් කිව්ව මොනවද වත්කම් ගිනුම් වගකීම් ගිනුම් හිමිකම් ගිනුම් ආදායම් ගිනුම් වියදම් ගිනුම් ඔය පහෙන් හතරක් ලියලා තියෙන්න ඕන පහම ලියලා තිබුණත් කමක් නැහැ ඒත් හම්බ වෙන්නේ ලකුණු 2යි හැබැයි වැරදි මෙන්න මේ විදිහට තිබුණොත් කොහොමද සමහර ළමයි ලියලත් දන්නේ විකුණුම් ගිනුම හිමිකම් ගිනුම ගැනිලි ගිනුම ඔය එක එක ගිනුම් වල නම් ලියලා තියෙනවා නම් වැරදි පුතේ අහන්නේ අපේ ලෙජරේ ඇති ගිනුම් වර්ග 4ක් වර්ග 5මයි තියෙන්නේ පහෙන් 4ක් ලියලා තියෙන්න ඕන මං හිතන්නේ පැහැදිලි ඇති තවදුරටත් ඒක පැහැදිලි කරන්න තරම් දෙයක් නැහැ පැහැදිලිවම ප්‍රශ්නේ කියලා තිනෝ වර්ග 4ක් ලියන්න ඒ කියන්නේ පහෙන් 4යි ලියන්න තියෙන්නේ ඔය උපකරණ ගිනුම් මෝටර රත් ගිනුම් ඒව හරියන්නේ නැහැ පුතේ ඒව ගිනුම් ගිනුම් වර්ග මොකක් හරි මෝටර රත් ගිනුමත් අයිති වෙන වර්ගයක් තියෙනවනේ ඒකට කියන්නේ වත්කම් ගිනුම කියලා ලීබඩු අයිති වෙන්නේ වත්කම් ගිනුමට මුදල් අයිති වෙන්නේ වත්කම් ගිනුමට ණය ගැති අයිති වෙන්නේ වත්කම් ගිනුමට ඒ නිසා ගිනුම් වර්ග තියෙන්නේ පහයි හරි හරි මම ඒව පුතේ පැහැදිලි කරේ මම බෝඩ් එකේ ලිව්වේ නැහැ ඒව සාමාන්‍යයෙන් මෙහෙම කිව්වම ඔයාට හදා ගන්න පුළුවන් දේවල් ඉක්මනට ලියා ගන්න ඊට පස්සේ පුතේ 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස චතුර ව්‍යාපාරයේ 2017 පෙබරවාරි මාසයේ මුල් සතියේ සිදු ගනුදෙනු පහත දැක්වේ ගනුදෙනු 1 2 3 4ක් තියෙනවා අපිට කියනවා ඉහත සඳහන් ගනුදෙනු වලට අදාළ දිත්ත සටහන ලියන්න ඒ විතරක් නෙමෙයි එම දිත්ත සටහන් ලෙජරයක් සටහන්
ලෙජරයක් ගිනුම් වලට පිටපත් කර ලෙජරයක් නෙමෙයි ලෙජර් ගිනුම් වලට මොකද මෙතන පොඩි මුද්‍රණ දෝෂයක් ලෙජර් ගිනුම් වලට පිටපත් කර ගිනුම් තුලණය කරන්න ඕන පුතේ ගිනුම් තුලණය කරන්නත් තියෙනවා හරි අපිට කලින් පුතේ දිට්ඨ සටහන් ටික ලියමුකෝ මම මේ කරන්න හදන්නේ පුතේ 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස හරිද දිට්ඨ සටහන් ලියන්න දිට්ඨ සටහන් ලියනවායි කියන්නේ පුතේ හර සටහනයි බැර සටහනයි ලියනවායි කියන්නේ හොඳද මොන ගිනුමද හර වෙන්නේ මොන ගිනුමද බැර වෙන්නේ අදිත් මට ඒකට දරුවෝ උදව් කරන්න ඕන මෙන්න පුතේ 2 1 ගනුදෙනුව හොඳද ප්‍රාග්ධනයේ යෙදුවා මොන ගිනුමද හර මොන ගිනුමද බැර කියන්න බලන්න මුදල් ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර අන්න හරි ඉස්සෙල්ලා හර ගිනුම ලියන්න ඕන මෙන්න මෙහෙම ලියන්න මුදල් ගිනුම හර කීයක්ද 80000යි ප්‍රාග්ධන ගිනුම බැර 80000යි මේක පුතේ පොඩි රීතියක් තියෙනවා මට ඒකත් චුට්ටක් මේ ගමම්ම කියලා දෙන්න පුළුවන් නම් හොඳයි දිට්ඨ සටහන් ලියද්දී දැන් මුදල් ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර මේක කිසි ගැටලුවක් නෑ මෙහෙම ලියපු එකද හැබැයි පුතේ අපි හර ලියනවට වඩා චුට්ටක් ඈඩ් කළා දැක්කද හර සටහනට වඩා බැර සටහන චුට්ටක් ඈඩ් කළා තමයි ලියන්නේ ඒක සංඛ්‍යා ලියනකොටත් ඒ විදිහටම පුතේ පොඩ්ඩක් පාවිච්චි කරන්න ඒක ඔයාලා කොමර්ස් කරන දරුවෙක් විදිහට පොඩ්ඩක් රීතියක් විදිහට ඉගෙනගන්න නීතියක් නෙමෙයි අනිවාර්යෙන් ඒක මේ විභාවිතා කිරීමක් කොමර්ස් වලදී හරට වඩා බැර ලියන්නේ චුට්ටක් ඈති එක පොඩි අකුරක විතර ප්‍රමාණයක් ඈඩ් කරාම ඇති හොඳද ඒක චුට්ටක් දැනගන්න අපි ඊළඟ එකත් බලමු ඒකටත් දරුවෙක් කියනවා ඉස්සෙල්ල කියපු දරුව නැතුව වෙන දරුවෙක් කියනවා නම් වැඩිය හොඳයි 2 ගනුදෙනුම බලමු අත්පිට මුදලට බාණ්ඩ ගත්තා කියන බලන්න කවුරු හරි අත්පිට මුදලට බාණ්ඩ ගත්තා ගැනුම් ගිනුම හර රුපියල් 5000යි මුදල් ගිනුම බැර හරි අන්න හරි පුතේ එතකොට මොකද තේරුම් ගන්න ඕන මොනවද මං කියලා දුන්නේ පුතේ අත්පිට බාණ්ඩ ගත්තත් ණයට බාණ්ඩ ගත්තත් මොන ගිනුම හර කියලාද කිව්වේ ගැනුම් ගිනුම හර මෙන්න ගැනුම් ගිනුම හර කීයද 15000යි ගැනුම් ගිනුම හර 15000යි සල්ලි දීලා බාණ්ඩ ගත්ත නිසා පුතේ මුදල් අඩු වෙනවා මුදල් ගිනුම බැර රුපියල් 15000යි හරි ඒ කියපු දරුවගේ පිළිතුර නිවැරදි අනිත් අයත් මේ විදිහට ලියලා ඇති ඊට පස්සේ 2 4 බැංකුවෙන් ණයක් ගත්තා අර දෙන්නම නැතුව තව ළමෙක් කියන්නේ ඒක 2 4 ගනුදෙනුවා බැංකුවෙන් ණයක් ගත්තම කියන්න පුතේ අහන් ඉන්නේ මුදල් ගිනුම හර බැංකු ගිනුම බැර හරියටම හරි මුදල් ගිනුම හර බැංකු ගිනුමද කිව්වේ බැංකු ණය ගිනුමද බැංකු ණය අන්න හරි හරි හරියටම හරි සල්ලි වැඩි වෙනවා පුතේ ඒක නිසා මුදල් ගිනුම හර රුපියල් 50000යි ගත්තේ බැංකු ණයක් ඒක වගකීමක් වගකීම් ගිනුම් තියෙන්නේ බැර පැත්තේ මොකද්ද පුතේ වගකීම බැංකු ණය ඒක ලියන්නේ බැංකු ණය ගිනුමේ බැරට කීයද 50000යි 2 4 ගනුදෙනුව ඊට පස්සේ 2 6 ගනුදෙනුව අයිතිකරු තම ප්‍රයෝජනය සඳහා 6000ක් ගෙන ගියාලු මේවට කියන්නේ මොනව කියලාද පුතේ ගැනිලි ගැනිලි කියලා දිට්ඨ සටහන කියන්නේ එහෙනම් ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැ ගැනිලි ගිනුම හර අනිත් එක ඇහුන්නේ නැහැ පුතේ ගැනිලි ගිනුම හර ගැනිලි ගිනුම හර රුපියල් 6000යි මුදල් ගිනුම වැර රුපියල් 6000. ආ නහරි. ගැනිලි ගිනුම හර රුපියල් 6000යි අයිතිකාරයාගේ හිමිකම අඩුවීම හිමිකම අඩුවීම හර අඩුුණේ පුතේ ව්‍යාපාරයේ මුදල් මුදල් නැමැති වත්තම් අඩුවීම බැර. මුදල් ගිනුම බැර
රුපියල් 6000යි. හරි. ඔන්න ඔය විදිහට හිමිකම් ගිනුම ලියන්න නෑ පුතේ. අන්න හොඳ ප්‍රශ්නයක්. හොඳද? හිමිකම් ගිනුම හර කියලා ලියන එක මෙන්න. හිමිකම් ගිනුම හර කියලා ළමයෙක් ලියලා ඇති මෙන්න මේ ගැනිලි ගිනුම හර නැතුව. හැබැයි පුතේ මම පාඩමේදීම කියලා දුන්නා. අයිතිකරු අමතර ප්‍රාග්ධනය යොදවන්න යොදවන්න ඒව ලියවෙන්නේ ප්‍රාග්ධන හිමිකම් ගිනුම හරි. ඒකට ඕනනම් අපිට ප්‍රාග්ධන ගිනුම කියලා ලියන්නත් පුළුවන්. ප්‍රාග්ධන ගිනුම. මේ දෙකෙන් එකක්. හරිද? හා. අමතර ප්‍රාග්ධනය යොදවන්න යොදවන්න ප්‍රාග්ධන ගිනුමක ලියන්න පුළුවන්. හැබැයි පුතේ අයිතිකාරයා ව්‍යාපාරයෙන් ගෙනියන දේවල් ප්‍රාග්ධන ගිනුම ලියන්නේ. ඒක වෙනම ගිනුමක ලියන්න ඕන. ඒ වෙනම ගිනුමේ නම තමයි ගැනිලි. ගැනිලි ගිනුමකයි ලියවෙන්න ඕනේ. ඒක නිසා මේහෙම ලියලා තිබුණොතින් මේ ක්‍රමවේදය වැරදි. හොඳද? ප්‍රාග්ධන ගිනුම හරි හිමිකම් ගිනුම හරි කියලා හර කීලොත් දිත්ත සටහන් නීතිය පැත්තෙන් හරි. නමුත් එහෙම ගිනුමක ලියන්නේ ඒකට අපි විශේෂ ගිනුමක් තියෙනවා පුතේ. ගැනිලි ගිනුමකයි ලියන්නේ. මෙන්න මේ ක්‍රමයේ විතරයි නිවැරදි. මෙහෙම ලිව්වොත් වැරදි. හොඳද? මේ ගණුදෙනුට අදාළ. හරි. මම හිතන්නේ අපේ ගණුදෙනු ටික අවසන් පුතේ. මෙතෙන්ට පුතේ මේ ටික ඔයා දිත්ත සටහන් ටික හරියට ලියලා තුනොත් මට ලකුණු 4ක් දෙන්න පුළුවන් මෙතෙන්ට. ලකුණු 4ක්. මේ දිත්ත සටහන් 4ම හරියන්න ඕන. එතකොට දැන් දරුවෙක් ගහලා තිබුණ හිමිකම් ගිනුම කි මෙතන ලියලා තිබුණා. එතකොට පුතේ මේකට ලකුණු භාගයක් අඩු වෙනවා. එතන වැරදි. එතකොට හොඳද? ලකුණු භාගයක්. එතකොට හැම දිත්ත සටහනම භාගේ භාගේ ලකුණු 1යි. 1යි 2යි 3යි 4යි. ලකුණු 4ක් කොන්න දීලා තියෙනවා. හොඳයි. ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ අපිට කියනවා පුතේ මේ ගණුදෙනු සියල්ලම ලෙජර් ගිනුම් වල පිටපත් කරලා ගිනුම් තුලනය කරන්නලු. ඔන්න එහෙනම් පුතේ අද හොඳට අහගන්න. මොකද වාර විභාගෙට තියෙන පන්ති කරන පළවෙනි දවස, ඒ කියන්නේ වාර විභාගෙට කලින් කරන අන්තිම දවස. ඒතර මේ ටික හොඳට මතක තියාගෙන තමයි ඔයා වාර විභාගෙට ලියන්න ඕන. අපි මේවා ගිනුම් ගත කරමු. මම ඉතින් පුතේ මේ අවස්ථාවේදී පාට පුතේ ගිනුම් ලොකු ප්‍රමාණයක් ඕනේ නැහැ. මම හිතන්නේ ගිනුම් 4ක් 5ක් ඕනේ. ඒක නිසා ටී ගිනුම් ගහන්න එපා. හොඳද? ටී ගිනුම් ගහන්න නැතුව මේ ගණුදෙනු හදන්න බලන්න වාර විභාගයේදී. නැත්තම් සමහර විට ලකුණු අඩු වෙන්න පුළුවන් ඔයාලගේ. එම අඩු කරන්නේ නැහැ. නමුත් අඩු වෙන්න පුළුවන්. මොකද ටී ගිනුම් ගහන කෙච්චර හරි නැහැ. ගිනුම් කීපයයිනේ අහලා තියෙන පුතේ. ගණුදෙනු 4මයි තියෙන්නේ. ওই ගණුදෙනු 4ට ප්‍රාග්ධන ගිනුමයි, මුදල් ගිනුමයි, ගණුම් ගිනුමයි, බැංකු ණය ගිනුමයි, ගැනිලි ගිනුමයි කියන ගිනුම් පහ විතරයි ඕන. ඒසත් ගිනුම් පහක් හදාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. අපි හදපු ගණනුත් එක්ක. හැබැයි මම අද මේ ගාන පැහැදිලි කරන්න පුතේ ටී ගිනුම් ටිකක් හදාගන්න වෙනවා. හොඳද? මම දැන් මේ කතා කරන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ ආ යන්න. හරිද? ආ. ගිනුම් ටිකක් ඕන. ඊළඟට ඔන්න මං ගිනුම් ටික හැදුව පුතේ. පළවෙනි එක ප්‍රාග්ධනය 80000ක් යදෙව්වා 2:1. එහෙනම් අපිට ඕන පුතේ ප්‍රාග්ධන ගිනුමක්. මේ හැම ගිනුමකම හර බැර කියලා තියෙන්න ඕන. හර බැර. ප්‍රාග්ධනය යදෙව්වා 80000යි මොන ගිනුමෙද පුතේ? ප්‍රාග්ධන ගිනුම ගිනුමක් ඕන, මුදල් ගිනුමකුත් ඕන. මුදල් ගිනුමක්. හරි. ප්‍රාග්ධනයේ යෙදවීම නිසා මුදල් වැඩි වෙනවා. ඉස්සෙල්ලම පුතේ ටක් ගාලා සංඛ්‍යා ලියා ගන්න. මෙන්න. මුදල් ගිනුම හර, ප්‍රාග්ධන ගිනුම බැර. එහෙම ලියා ගන්න. එතකොට අමතක වෙන්නේ නැහැ. මුදල් ගිනුම හර, ප්‍රාග්ධන ගිනුම බැර. ඊට පස්සේ පුතේ දිනේ ලියා ගන්න. 2:1. මෙතනත් 2:1. ප්‍රාග්ධන ගිනුම ලියන්න මුදල් ගිනුමේ නම, මුදල් ගිනුම ලියන්න ප්‍රාග්ධන ගිනුමේ නම. වැඩේ ඉවරයි. දිට සටහන ලියලා ඉවරයි පුතේ. පළවෙනි එක. අත්පිට මුදලට බාණ්ඩ ගත්තා. ඔයාලා කිව්ව පුතේ අත්පිට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිනුමක ලියන්න ඕන කියලා මෙන්න. ගැනුම් ගිනුමක් ඕන පුතේ. ගැනුම් ගිනුම. හරි. අත්පිටනේ ගන්න. ඒක නිසා සල්ලි අඩු වෙනවා. හරි. ගැනුම් ගිනුම හර කීයක්ද පුතේ? 15000යි. ගැනුම් ගිනුම හර 15000යි. මුදල් පොත බැර 15000යි. මම මුදල් පොත බැල් කරා. 2:2 ගණුදෙනුව. 2:2. මෙතනත් 2:2.
ගැනුම් ගිනුමේ ලියන්නේ මුදල් පොතේ නම මුදල් පොතේ ලියන්නේ ගැනුම් ගිනුමේ නම ඒ සටහනත් හරි ඊළඟට 2.4 වෙනිදා බැංකුවෙන් ණයක් ගත්තා 50000ක බැංකුවෙන් ණයක් ගත්තා එහෙනම් බැංකු ණය ගිනුමක් කොහොමද බැංකු ණය ගිනුම බැංකුවෙන් ණයක් ගත්තා 50000ක පුතේ ණය ගත්තු නිසා ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා මුදල් ගිනුම හර ගත්තේ ණයක් නිසා ඒක වගකීමක් බැංකු ණය ගිනුම බැර දිනේ කවද්ද 2.4 මෙතන දානවා දිනේ 2.4 මෙතනත් දිනේ දානවා 2.4 මුදල් ගිනුම ලියන්නේ බැංකු ණය ගිනුම කියලා බැංකු ණය ගිනුම ලියන්නේ මුදල් කියලා හරි බොහොම ලේසි පුතේ ඒක නිසා පොඩි ටී ගිනුම් නැතුව අර විදිහට හදලා තිබුණා නම් වැඩිය හොඳයි අන්තිමේක පුතේ අයිතිකරු තම ප්‍රයෝජනය සඳහා 6000ක් අරන් ගියාලු මොකද්ද ඕන වෙන ගිනුම කියලා කිව්ව පුතේ ගැනිලි ගිනුම මෙන්න ගැනිලි ගිනුම ගැනිලි නිසා පුතේ ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා හිමිකමත් අඩු වෙනවා හිමිකම අඩු වීම හර කියද්ද මේ අරන් යන්නේ ගැනිලි ගිනුමේ හරටයි මුදල් ගිනුමේ බැරටයි දිනේ කවද්ද 2.6 2.6 ගැනිලි ගිනුමේ ලියන්නේ මුදල් ගිනුමේ නම මුදල් ගිනුමේ ලියන්නේ ගැනිලි ගිනුමේ නම ගැනිලි හර මුදල් බැර හොඳයි ඔන්න පුතේ අවසන් වෙලා තියෙනවා සියලුම ගනුදෙනු අර දිත්ත සටහන් ක්‍රමයට ලියපු සියලු ගනුදෙනු ඔන්න පොත්වල සටහන් කරලා ඉවරයි දැන් අපි හදන්නේ පුතේ මේ ගනුදෙනු ටික මොකක් කරන්නද සෝරි මේ ගිනුම් ටික තුලණය කරන්න තුලණය කරද්දී අපි මෙන්න මේ වගේ ගිනුම් බලමුකෝ ඉස්සෙල්ලම මතකයිනේ පුතේ ගිනුමක් තුලණය කරද්දී එකම එක ක්‍රමවේදයයි තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට මතක තියාගන්න ගිනුමේ හරයි බැරයි බලනවා වැඩි කවුද කියලා බලනවා වැඩි කවුද කියලා බැලුවොත් මෙතන පේනවා පුතේ බැරපැත්ත වැඩි බැරපැත්ත වැඩි නම් වචනයක් තියෙනවා මොකද්ද අපි මේක පුතේ පෙබරවාරි මාසෙනේ පෙබරවාරි මාසේ අන්තිම දවස 2:28 කියලා ගමු හොඳද පෙබරවාරි මාසේ අන්තිම දවස 2:28 ශේෂය පහළට ගෙන ගියා කියලා වචනේ ලියන්න ඕන බැර වැඩි නම් ශේෂය පහළට ගෙන ගියා කියලා ලියවෙන්නේ මොන පැත්තේද අර පැත්තේ ඒ වචනේ ලියලා සංඛ්‍යාවක් ලියන්න ඉඩ තියලා ඊට යටින් මේ වගේ ඉරිදුයක් ඇඳ ගන්න මම මේ කියන්නේ පුතේ ගිනුම් තුලණය දන්නේ නැති අයට හොඳද දන්න අය තුලණය කරගන්න හරිද ආ දැන් වැඩි පැත්ත කීයද පුතේ බැර පැත්ත වැඩි වටිනාකම කීයද 80000යි 80000 පුතේ හරටයි බැරටයි දෙපැත්තටම ලියන්න ඕනේ ඔන්න දෙපැත්තටම ලිව්වා දැන් පුතේ බැර පැත්තේ නම් 80000ක් කොහොමත් තියෙනවා හර පැත්තට තව කීයක් ඕනද 80000ක් ඕනේ එහෙනම් පුතේ මෙන්න මෙතනත් 80000 ලියලා ඔයාට මං කියලා දීලා ඇති ඒක ගන්න ශේෂය ඊගේ කියලා 3:1 ශේෂය ඊගේ කීයද 80000යි ඔන්න පැත්තරද බැර පැත්තට ගත්තා. කියන්නේ මෙහෙමයි. ප්‍රාග් දන ගිනුමේ බැර ශේෂය 80000යි කියලා තමයි කීමට අපි කියන්නේ. ඕන කෙනෙකුට ගිනුමේ ශේෂය කීයද කියලා ඇහුවොත් කියන්න මෙහෙම. ප්‍රාග් දන ගිනුමේ බැර ශේෂය 80000යි. හොඳයි. ඒ විදිහට බලමු ගණුම් ගිනුමත් පුතේ. හර වැඩි නම් පුතේ 2:28 ශේෂය පහළට ගෙන ගියා කියලා ලියන්නේ බැර පැත්තේ. වටිනාකම ලියන්නේ ඉඩක් තියලා ඉරි දෙකක් ඇඳ ගන්නවා. ඉරි දෙක ඇඳලා ඒක ඇතුලේ වැඩිම වටිනාකම ලියනවා කීයද 15000යි මෙතනත් 15000යි එහෙනම් පුතේ බැර පැත්තට 15000 වෙන්න 15000ක්ම මදි ඔන්න 15000ත් ලිව්වා 3:1 ශේෂය ඊගේ කීයද 15000යි ඔන්න මම ගණුම් ගිනුමත් තුලණය කරා ගැනිලි ගිනුම හර වැඩි නම් 2:28 ශේෂය පහලට ගෙන ගියා කියලා වචන ලියවෙන්නේ බැර පැත්තේ සංඛ්‍යාව ලියන්න ඉඩක් තියලා මේ වගේ ඉරි දෙකක් ඇඳගත්තා. ඉරි දෙකක් ඇඳගෙන වැඩිම වටිනාකම දෙපැත්තෙම ලියන්න ඕන 6000යි 6000යි. බැර පැත්තට 6000ක් වෙන 6000ක්ම මදි. ඔන්නේ 6000ත් ලිව්වා. මේ ශේෂය පුතේ ඉදිරියට ගේනවා 3:1 ශේෂය ඊගේ කියලා 6000ක් ලියන්න ඕන. හරි. ඊට පස්සේ පුතේ බැංකු ණයත් බලමු. මෙන්න බැංකු ණය. බැංකු ණය වටිනාකම බැර පැත්තේ වැඩි. එහෙනම් පුතේ 2:28 ශේෂය පහලටගෙන ගියා.
කියලා ලියලා වටිනාකම ලියන්න ඉඩක් තියලා ඉරි දෙක ගහ ගන්න. වැඩිම වටිනාකම 50000යි හරටයි බැරටයි 50000 ලියනවා. ලියලා හරට කීයක් මදිද? 50000ම මදි 50000ම ලිව්වා. 3යි 1 ශේෂය ඊගේ කීයද? 50000යි. ඊට පස්සේ මුදල් ගිනුම තුලනය කරන්න තියෙනවා. මුදල් ගිනුම එතන පුතේ ඉරි ගහන කලින් චුට්ටක් බලන්න වැඩිම වටිනාකම කොහේද මෙන්න බල වැඩිම වටිනාකම තියෙන්නේ හර පැත්තේ 80000යි 50000යි එහෙනම් ශේෂය පහලට ගෙන ගියා කියලා ලියවෙන්නේ බැල පැත්තේ 2 28 ශේෂය පහලට ගෙන ගියා කියලා ලියලා වචනේ ලියන්නේ මේ වටිනාකම ලියන ඉඩක් තියලා මෙන්න මේ වගේ ඉරි දෙකක් ඇඳගන්න වැඩිම වටිනාකම තියෙන්නේ මුදල් පොතේ හර පැත්තේ කීයද 50000යි 80000යි කීයද 1,30,000 ශේෂය ඊගේ 1,09,000යි. හොඳයි. ඔන්න ඔය විදිහට පුතේ ඔයාගේ ගානේ ගිනුම් ටික තුලණය වෙලා තියෙන්න ඕන. බලන්න හරිද කියලා පුතේ. හරි මං හිතන්නේ හරි ඇති. ගිනුම් කරන්නේ අන්තිම ප්‍රශ්නය. මොකද්ද මේ අන්තිම ප්‍රශ්නය? 2018 3/31 අවසන් මාසය සඳහා මුදල් පොත බැංකු ගිනුම පිළියෙල කර 3/31 දිනට මුදල් පොත හා බැංකු ගිනුම තුලනය කරන්න. ගනුදෙනු ලෙජර් ගිනුම් වල පිටපත් කරමු. අයියෝ අපිට තව ගිනුම් හදන්න තියෙනවා. අපි ඒකත් අර වගේම කරමු. හරනේ පුතේ අපි දැන් ඊළඟට යන්නේ 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ ගිනුම්මයි තියෙන්නේ. ආ සෝරි මට කියන්න බැරි වුණා. මේ ගිනුම් ටික පුතේ හරියටම හරිනම් මේ ගිනුම් ටික පුතේ ඔයාලගේ හරියටම හරිනම් ලකුණු 4ක් ලැබෙනවා. ගිනුම් හරියට ලියලා ගිනුම් හරියට තුලණය කරලා තියෙන්න ඕනේ. මේ විදිහටම තියෙනවා නම් ඔයාගේ පොතේ මෙතෙන්ට ලකුණු 4යි. ඒ විදිහට පුතේ 6 වෙනි ප්‍රශ්නෙට මුළු ලකුණු 12ක් ලැබෙනවා. හොඳයි පුතේ අපි යමු එහෙනම් 7 වෙනි කියන්න පුතේ. සර් ඔය ප්‍රශ්නේ සර් පළවෙනි කොටසට දෙවෙනි කොටසට කොච්චර ලකුණු හම්බෙනවද? පළවෙනි කොටසට දෙවෙනි කොටසට කියන්නේ මට පැහැදිලි නැති. 6 1 කොටසටයි 2 කොටසටයි. ආ 6 1 කොටසට ලකුණු 2යි 6 2 කොටසට ලකුණු 2යි 3 වෙනි ප්‍රශ්නෙට මුළු ලකුණු 8යි. හැබැයි මුළු ලකුණු 8 වුණාට මුළු ලකුණු 8 වුණාට අපිට මෙහෙම ලකුණු බෙදන්න පුළුවන්. මට ඉස්සෙල්ල එක රෝණා පුතේ ලකුණු මේක ලකුණු බෙදීමක් නැහැ පුතේ. 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසට කොහොමත් ලකුණු 8ක් හැදෙන්න ඕන. 8 සාධාරණ විදිහට හදන්න ඕනනේ. ඕන්නම් පුතේ 6 වෙනි ප්‍රශ්නේ අයන්න. අයන්නට ditth සටහන් විතරයිනේ තිබුණේ. ditth සටහන් ප්‍රශ්නෙට ලකුණු 2 ගානේ. සෝරි. ලකුණු 2ක් ගන්න. 1 ditth සටහනක් හරිනම් ලකුණු භාගයයි. ditth සටහන් 4ම හරිනම් ලකුණු 2යි. එහෙම ගන්න. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නෙට ලකුණු 6ක් එනවනේ. ඒ 6 මෙන්න මේ විදිහට ගන්න. කොයි විදිහටද දන්නවද? එක ගිනුමක හරියට තොරතුරු ලියලා තියෙනවා නා. තුලනේ නෙමෙයි හරියට දේවල් ලියලා තියෙනවා නම් ලකුණු 1 ගානේ ගන්න. 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ගනුදෙනු ටික හරියට ලියලා තියෙනවා නම් ලකුණු 5යි. ඒ හරියට ලියපු ගනුදෙනු ටික පුතේ හරියට තුලණය කරලා තියෙනවා නම් මෙන්න මේ මං හදපු විදිහට ලකුණු 1ක් ගන්න. ගිනුම් ඔක්කොම තුලණය හරිනම් ලකුණු 1යි. ඒතොර ලකුණු 6යි. 6 වෙනි මුළු ප්‍රශ්න 6 කියන ප්‍රශ්නෙට මුළු ප්‍රශ්නෙටම පුතේ ලකුණු 12යි. පැහැදිලිනේ? හරි. අපි යමු 7 වෙනි ප්‍රශ්නයට.
හෙට දිනය තුල සාමාන්‍ය පන්ති ආරම්භ වෙනවා පුතේ සමාජීය ආයතනයේ සහ වල්ගම සැසිප් ආයතනයේ විතරයි හොඳද ඒ කියන්නේ 2021 ඕ ලෙවල් පන්තිත් ඔයාලගේ පන්තිත් ආරම්භ වෙනවා ඔයාලගේ පන්ති මං කියන ඔයාලගේ පන්ති ගැන මං කියන්නම් සමාජීය ආයතනයේ 3 සිට 5 දක්වා හවස කඹුරු ගමුව ඊට පස්සේ වල්ගම සැසිප් ආයතනයේ 5 සිට 7 දක්වා ඔය වෙලාවල් දෙක තමයි හෙට දවසේ ඔයාලගේ පන්ති තියෙන්නේ සාමාන්‍ය ෆිසිකල් පන්ති හොඳද එහෙම සම්බන්ධ වෙන්න බැරි හැම දරුවෙක්ම ඔන්ලයින් පන්ති වල මතකම ඇතුව ඉන්න මොකද ඔන්ලයින් පන්ති මං හරි පිළිවෙලට කරගෙන ආවිල්ලා තියෙනවා දවසක් හරි මගේ අරුණන් ඒකට වීඩියෝ එකක් දීලා ඇති මට තව වීඩියෝ දෙකක් දෙන්න තියෙනවා මේ 10 වසරේ පන්ති එකට ඔයාලගේ පන්ති ගැටලුවක් නැහැ හරි පුතේ 7 වෙනි ප්‍රශ්නය ගොඩක් දේවල් තියෙනවා කමක් නැහැ අපි ලියමු මේකේ පුතේ මුදල් පොතයි බැංකු ගිණුමයි තමයි තුලනය කරන්න තියෙන්නේ අනිත් ගිණුම් තුලනය කරන්න ඕනේ නැහැ හැබැයි මට ඉතින් පුතේ මේ හැම මේ ගනුදෙනුවක්ම ලියන්න ටී ගිණුම් තමයි පාවිච්චි කරන්න වෙන්නේ හොඳද ඒක නිසා මම මෙතන මුදල් ගිණුමයි බැංකු ගිණුමයි ටිකක් ලොකුවට පාවිච්චි අඳිනවා හරිද අපි මේ කරන්නේ 7 වෙනි ප්‍රශ්නය මේ මුල් ප්‍රශ්නෙටම ලකුණු 12යි පුතේ ප්‍රශ්න අංක 7 මුදල් පොත් හරබර අනිත් එක මොකද්ද පුතේ බැංකු ගිණුම හරබර අනිත් එන ගිණුම් අපි එන විදිහකට සකස් කරගමු හැබැයි පුතේ අපිට ණය හිමි ගිණුමක් දැම්මම ඕන ණය හිමි ගිණුම මට ඉඩමදි වේද මන්දා කොහොමද දරුවක් නැහැ පුතේ ගිණුම් තුලනය කරන්න නැතිනම් මට ඒක ප්‍රශ්නයක් නැහැ අපි පොඩියට හරි ගිණුම් හදමු පුතේ ඉස්සෙල්ලම දීලා තියෙනවා මාර්තු මාසේ පළවෙනිදට ශේෂ මුදල් ගිණුමේ ශේෂය 49000යිලු ණය හිමි ගිණුමේ ශේෂය 12000යි අපිට මේව දීලා තියෙනවා නේද මුදල් ගිණුමේ ශේෂය තියෙනවනේ පුතේ හර පැත්තේ මෙන්න 3.1 ශේෂය 49000යි මුදල් පොතේ ශේෂය ණය හිමි ගිණුමේ ශේෂය ණය හිමි කියන්නේ වගකීමක් වගකීම් ගිණුම් වල ශේෂය තියෙනවනේ පුතේ බැර පැත්තේ 3.1 ශේෂය කීයක්ද රුපියල් 12000 ඔන්නෝයි විදියට තියෙන්න ඕන. දැන් පුතේ අපි මෙන්න මේ ගනුදෙනු ලියමු. බාණ්ඩ මිලදී ගත්තා 7000යි. බාණ්ඩ මිලදී ගන්නවා නම් මොන ගිණුමක්ද ඕන? ගැනුම් ගිණුමක් ඕන. මෙන්න හැදුව ගැනුම් ගිණුමක්. ගැනුම් ගිණුම කොහොම ගැනීමක්ද පුතේ තියෙන්නේ බාණ්ඩ මිලදී ගත්තා ගැනුම් ගිනුම හර මුදල් ගිනුම බැර මුදල් පොත බැර මුදල්නේ අඩු වෙන්නේ කවද්ද දිනේ 3.1 මෙතන 3.1 මෙතනත් 3.1 මුදල් ගිනුම ලියන්නේ ගැනුම් කියලා ගැනුම් ගිනුම ලියන්නේ මුදල් කියලා හරි ඊළඟට 3.2 20000ක් බැංකුවේ තැන්පත් කර ජංගම ගිණුමක් විවෘත කරා. මෙන්න බැංකු ගිණුම. බැංකු ගිණුමක් විවෘත කර ගන්නවල පුතේ 20000ක් තැන්පත් කළා. එහෙනම් බැංකු ගිණුමේ සල්ලි වැඩි වෙනවා 20000කින් ලාච්චුවේ සල්ලි අඩු වෙනවා 20000කින්. කවද්ද මේක වෙන්නේ? 3.2. දිනය 3.2. මෙතනත් 3.2. බැංකු ගිණුමේ ලියන්නේ මුදල් කියලා. මුදල් ගිණුමේ ලියන්නේ බැංකු කියලා. දිට්ඨ සටහන් ගැන හොඳ අවබෝධයක් ඔබට මේ වෙනකොට තියෙන්න ඕන. ඒ දැනුම පාවිච්චි කරලා තමයි මේක සටහන් කරන්නේ අපි. ඊට පස්සේ පුතේ 3.6. ගොඩනැගිලි කුලී චෙක් පතකින් ගෙව්වා. පුතේ චෙක් එකකින් ගෙව්වම කවුරුද දන්නවා බැංකු ගිණුමෙන් තමයි සල්ලි අඩු වෙන්නේ. හරි. ගෙවන්නේ ගොඩනැගිලි කුලී. එහෙනම් පුතේ අලුත් ගිණුමක් තියෙන්න ඕන. ගොඩනැගිලි කුලී ගිණුම කියලා එකක්. මොකද තියෙනවද පුතේ ගොඩනැගිලි කුලී කියලා ගිණුමක් තියෙන්න ඕන. ගොඩනැගිලි කුලී ගිණුම හරි
චෙක් පතකින් ගෙවුව නිසා ගිණුමේ සල්ලි අඩු වෙනවා බැංකු ගිණුම බැර කීයද 5000යි ගොඩනැගිලි කුලිය කියන්නේ හැම මාසෙම ගෙවන එකක් වියදමක් වියදමක් නිසා ඒක හර ඔන්න ලිව්වා බැංකු ගිණුම බැර ගොඩනැගිලි කුලිය ගිණුම හර දිනේ කවද්ද පුතේ 3යි 6 මෙතන 3යි 6 මෙතනත් 3යි 6 බැංකු ගිණුම ලියන්නේ ගොඩනැගිලි කුලිය කියලා ගොඩනැගිලි කුලිය ගිණුම ලියන්නේ බැංකු කියලා හරි ඊළඟට රක්ෂණ ගාස්තු ගෙවුවා අපි ගාව තියෙන ඕන පුතේ රක්ෂණ ගාස්තු ගිණුමක් මෙන්න රක්ෂණ ගාස්තු ගිණුමක් තියෙන්න ඕන රක්ෂණ ගිණුම හරි රක්ෂණ ගිණුමට සෝරි රක්ෂණයට සල්ලි ගෙවන්නේ පුතේ ලාච්චුවේ සල්ලි වලින් චෙක් පතක් නෙමෙයි හොඳද හරි මේ ලාච්චුවේ සල්ලි අඩු වෙන නිසා 500ක් 500ක් අඩු වෙන නිසා මුදල් පොත බැර 500යි රක්ෂණ ගාස්තු ගිණුම හර 500යි දිනය කවද්ද 3යි 7 මෙතනත් 3යි 7 මුදල් පොතේ ලියන්නේ රක්ෂණ කියලා රක්ෂණ ගිණුමේ ලියන්නේ මුදල් කියලා හරි ඊළඟට විකුණුම් සඳහා චෙක් පොතක් සෝරි චෙක් පතක් ලැබුණා ප්‍රශ්නයක් තියෙනවා ඔයගෙන් අහන්න බාණ්ඩ විකුණනකොට චෙක් පතක් ලැබුණොතින් අපි කොහේද ඒක ලියාගන්නේ මුදල් පොතේ හරි කොනිත් අය බාණ්ඩ විකුණනකොට චෙක් පතක් ලැබුණොතින් කොහේද අපි ඒක ලියාගන්නේ බොහොම තාර්කිකව මම මේක පැහැදිලි කරනවා. කියන්නේ කිව්වද? මුදල් පොතේ. අන්න හරි. මුදල් පොතේ දෙන්නේ කියපු නිසා මම පිළිගන්නම්. මුදල් පොතේ ලියන්නේ. අයි පුතේ චෙක් එකක් ලැබුණ ගමන් එක්ක බැංකුවට දුවගෙන ගිහිල්ලා ඕක බැංකුවේ තැන්පත් කරන්න ඕන. චෙක් එකක් ලැබුණ පමණ අපි ඒක බැංකුවේ තැන්පත් කරන්නේ නැහැනේ. තියාගන්නේ ලාච්චුවේ. බැංකුවේ තැන්පත් කරන තෙක් ලාච්චුවේ තියාගන්නවා. ඒ කියන්නේ මුදල් පොතේ. හරි. එහෙනම් පුතේ අපිට මේ විකිණීම සඳ විකුණුම් වලින් චෙක් පතක් ලැබුණා. එහෙනම් අපිට ඕන වෙනවා මෙතෙන්ට පුතේ විකුණුම් ගිණුමක්. මෙතන නෑ විකුණුම් ගිණුමක්. පොඩි විකුණුම් ගිණුමකුත් හදාගන්න. විකුණුම් ගිණුම. හරි. චෙක් එකක් ලැබුණා මුදල් පොත හර. කීයක චෙක් එකක්ද ලැබෙන්නේ? 4500ක. මුදල් පොත හර විකුණුම් ගිණුම බැර. 3/10 දිනය. 3/10 මෙතනත් 3/10 මුදල් පොතේ ලියන්නේ විකුණුම් කියලා විකුණුම් ගිණුමේ ලියන්නේ මුදල් කියලා ලියලා පුතේ වරහන් ඇතුලේ චෙක් කියලා දාන්න හොඳද මොන මං චෙක් කියලා දැම්ම මොකද ඒක අඳුර ගන්න ඕනේ ඒක සල්ලි නෙමෙයි ඒක චෙක් පත්තක් බව ඊට පස්සේ පුතේ 3/11 මේ 4500 චෙක් එක බැංකුවේ තැන්පත් කරනවා. එහෙනම් ලාච්චුවෙන් එළියට ගමු. මේ 4500 චෙක් එක. ලාච්චුවෙන් එළියට ගත්තම මුදල් පොත බැර. මෙන්න මුදල් පොත බැර 4500යි බැංකු ගිණුම හර 4500යි. කවද්ද? 3/11. 3/11 මෙතන 3/11. බැංකු ගිණුම ලියන්නේ මුදල් කියලා. මුදල් ගිණුමේ ලියන්නේ බැංකු කියලා. ඔන්න පුතේ ලාච්චුව ඇතුළට දාපු චෙක් පත 3/10 වෙනිදා 3/11 වෙනිදා වෙනකොට ගිණුමට දාගත්තා. ගිණුම හර මුදල් පොත බැර. ඊළඟට 3/15. ණය හිමියන්ට 6000ක් ගෙව්වලු. පුතේ ණය හිමි ගිණුමකුත් තියෙනවා. සල්ලි වලින් ගෙවනකොට මුදල් ගිණුමකුත් තියෙනවා. හරි. ණය හිමියන්ට ගෙවනකොට පුතේ ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. මුදල් පොත බැර. මුදල් පොත බැර ණය හිමි ගිණුම හර ණය හිමි ගිණුම හර දිනේ කවද්ද පුතේ 3/15 3/15 මුදල් පොතේ ලියන්නේ ණය හිමි කියලා ණය හිමි ගිණුම ලියන්නේ මුදල් කියලා ඊළඟට පුතේ 3/17 3000ක චෙක් පතක් නිකුත් කර බාණ්ඩ මිලදී ගත්තා. චෙක් එකක් නිකුත් කර බාණ්ඩ ගත්තා. බාණ්ඩ කොහොම ගත්තත් අත්පිට ගත්තත් ණයට ගත්තත් චෙක් එකක් දීලා ගත්තත් කොහොම ගත්තත් ගැනුම් ගිණුම අර.
ගැනුම් ගිනුම හර 3000යි එන්න ගැනුම් ගිනුමක් තියෙනවා ගැනුම් ගිනුම හර 3000යි පුතේ නිකුත් කරේ මුදල් නෙමේ චෙක් පතක් එහෙනම් account එකෙන් තමයි සල්ලි අඩු වෙන්නේ බැංකු ගිනුම බැර ගැනුම් ගිනුම හර බැංකු ගිනුම බැර කවද්ද පුතේ 3/21 මෙතන දිනේ 3/21 බැංකු ගිනුම ලියන්නේ ගැනුම් කියලා ගැනුම් ගිනුම ලියන්නේ බැංකු කියලා හරි ඊළඟට චෙක් පතකින් වැටුප් ගෙව්වා එහෙනම් අපි ගාව තියෙනවන වැටුප් ගිනුමක් නේද මෙන්න වැටුප් ගිනුම වැටුප් ගිනුමක් තියෙන්න ඕන වැටුප් ගිනුම චෙක් පතකින් වැටුප් ගෙවම පුතේ බැංකුවේ සල්ලි අඩු වෙන්නේ බැංකු ගිනුම බැර කීයද 15000යි බැංකු ගිනුම බැර වැටුප් ගිනුම හර ඇයි වැටුප් ගිනුම හර උනේ වැටුප් කියන්නේ වියදමක් නිසා දිනේ කවද්ද පුතේ ආ මට ඉස්සර දිනේ පොඩ්ඩක් පැටලිලා තියෙනවා 3/10 වෙන්න ඕන මෙතෙන් 3/17 මේ ගනුදෙනුව පුතේ 3/21 3/21 මෙතනත් 3/21 බැංකු ගිනුම ලියන්නේ වැටුප් කියලා වැටුප් ගිනුම ලියන්නේ බැංකු කියලා චෙක් පතකින් ගෙවන්නේ වැටුප ඒකයි අන්තිම ගනුදෙනුව පුතේ විකුණුම් කොමිස් මට ඔයා කියන්න විකුණුම් කොමිස් කියන්නේ ව්‍යාපාරයට මොන වගේ දෙයක්ද විකුණුම් කොමිස් ලැබුණා කියලා තියෙන්නේ ගෙව්වා කියලා නෙමෙයි ආදායම අන්න හරි විකුණුම් කොමිස් ගෙව්වොතින් වියදම විකුණුම් කොමිස් ලැබුණොතින් ආදායම අපි විකුණුම් කොමිස් ආදායමක් විදිහට ගමු මෙන්න විකුණුම් කොමිස් ගිනුම හරි ආදායම් ගිනුමක් නම් බැර ලැබෙනවා නම් පුතේ ලාච්චුවට සල්ලි ලැබෙනවා මුදල් පොත් හර විකුණුම් කොමිස් ගිනුම බැර 1500යි දිනය 3/25 මෙතන 3/25 මෙතනත් 3/25 මුදල් පොතේ ලියන්නේ විකුණුම් කොමිස් කියලා විකුණුම් කොමිස් ගිනුම ලියන්නේ මුදල් පොත කියලා හරි ඔන්න පොතේ බොහොම පැහැදිලිව ගිනුම් ටික මං හදලා අවසන් දැක්කනේ අපි පන්තිය හදපු ඒවටත් වඩා මේව ලේසි ගිනුම් ප්‍රමාණයත් අඩුයි මතක ඇතිනම් පන්තිය හදන්න යනකොට බෝඩ් එකේ හදාගන්න විදිහකුත් නැහැ ගිනුම් එක ගිනුමක ගනුදෙනුම කොච්චර තිබුණාද හරි මේ ගානේ පුතේ අනිත් ගිනුම් තුලනය කරන්න කියන්නේ නැහැ මුදල් පොතයි බැංකු ගිනුමයි තුලනය කරන්න කියලා තියෙනවා එහෙනම් අපි මේ දෙක කරමු හරි බැලුව බැමට පුතේ මුදල් පොතේ හර පැත්ත වැඩි කියලා පේනවනේ මොකද බැල් පැත්තට වඩා 49000ක් මේ පැත්තේ තියෙනවා වැඩිපුරම 49000යි එහෙම එහෙම තියෙනවා හර පැත්ත වැඩි එහෙනම් පුතේ 3/31 කියලා ශේෂය පහලට ගෙන ගියා එන්න ඕන මොන පැත්තටද බැර පැත්තේ මොකද හර වැඩි නිසා වචනේ එන්නේ බැර පැත්තට සංඛ්‍යාව ලියන්න ඉඩක් කියලා මේ වගේ ඉරි දෙකක් ගහගත්තා ඉරි දෙකක් ගහගෙන පුතේ අපි හර පැත්තේ මුල එකතුව ගමු 500යි 1001 ඉතිරි 10යි 14 1 5 1 ඉතිරි 5යි 55000ක් එනවා මුළු එකතුව. එහෙනම් මෙතෙන්ටත් ඒ 55000ම ලියනවා. ලියලා 55000න් පුතේ මෙන්න මේ සංඛ්‍යා ටික අඩු කරන්න. මෙන්න පුතේ 55000න් මම අඩු කරන්න හදන්නේ 500යි 1001 ඉතිරි 8යි 4යි 12යි 12යි 6යි 18න් 8 2. 1ක් ඉතිරි 3යි. 38ක් අඩු වෙනවා 38000. මෙතන තියෙනවා 7ක් පුතේ මට එනවා මුදල් පොතේ ශේෂය 17000යි කියලා බලන්න ඔයාලටත් ඒක එනවද මෙතන පුතේ 4/1 ශේෂය ඊගේ කියලා දාලා 17000ක් ලියන්න 17000ක් ලියන්න හරි ඊට පස්සේ තියෙන පුතේ බැංකු ගිනුම තුලනය කරන්න බැංකු ගිනුමෙත් පුතේ බැලූ බැල්මට පේනවා පොඩ්ඩක් ඉන්න බලන්න හර පැත්තේ තියෙනවා 20000යි 4000යි 24000ක් මේකේ තියෙනවා 15යි 5යි 20යි 23යි බැර පැත්තේ 23යි හර පැත්තේ 24ක් තියෙනවා බැංකු ගිනුමේ වැඩිම පැත්ත පුතේ හර පැත්ත වැඩි පැත්ත ඒක නම් 3/31
ශේෂය පහලටගෙන ගියා කියලා ලියන්න බැලපැත්ත. වටිනාකම ලියන්න ඉඩක් තියලා මේ වගේ ඉරි දෙකක් ඇඳ ගන්නවා. ඉරි දෙකක් ඇඳලා වැඩිම වටිනාකම තියෙන හර පැත්තේනේ එකතු කරලා බලමු. කීයද? 24500යි. හරි. 24500න් පුතේ අඩු වෙන්න ඕන 15යි 5යි 20යි 23ක්. 23ක් කියන්නේ පුතේ 1500යි ඉතුරු වෙන්නේ. බැංකු ගිණුමේ ශේෂය කීයද? 1500යි. 4යි 1 ශේෂය ඉදිරියට ගෙනාවා 1500යි. මෙන්න මේ විදිහට පුතේ ඔයාගේ මේ බැංකු ගිණුම හදලා තියෙන්න ඕන. ඒ වගේම මුදල් පොතත් තුලනය කරලා තියෙන්න ඕන. මේ ටිකම හරිනම් ඔය මම බෝඩ් එකේ දීපු විදියට ඔක්කොම ටික හරියට ලියලා තියෙනවා නම් පුතේ ඔයාට ලකුණු 12ක් ගන්න පුළුවන්. හරි. අපිට එහෙනම් අද යන්න පුළුවන් පුතේ ඉතුරු කාලය තුල මේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට. ඒකිනුත් පුතේ මේ පළවෙනි ප්‍රශ්නය නැතුව පළවෙනි කොටසේ තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න ටිකට අපි ඉක්මනින් පිළිතුරු බලාගෙන යන්න. හොඳද? මම ඒ අවශ්‍ය දේවල් බෝඩ් එකෙත් ලියන්න. මම හිතන්නේ මේ ටික හරි ඇති. හරි නේද? හරි. අපි හම් පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න වලට මම දැන් සාකච්ඡා කරන්න හදන්නේ 2 3 4 කියන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්න පොඩ්ඩක් පුතේ මේ අපි අන්තිමට කරමු. අපි ඉක්මනට 2 3 4 කියන ප්‍රශ්න ටිකට පිළිතුරු ලියමු. ලකුණුත් මම ඒ ගමන්ම කියාගෙන යන්න. කොච්චර ලකුණක්ද ලැබෙන්නේ කියලා. මෙන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය. මම මේ සමහර දේවල් වලට පුතේ පිළිතුරු දිගටම ලියන්නේ නැහැ. මම පොතේ ඔබට තියෙන තැන කියන්නම්. ඒ තැන් වලින් බලන්න. මොකද ඔයාගේ පිළිතුරු එතනක් තියෙන පුළුවන්. හැබැයි විශේෂ මොනවා හරි දෙයක් තිබුණොත් මට කියන්න. 2 1 අයන්න. මොකක්ද අහන්නේ පුතේ? අවශ්‍යතා යන්න හඳුන්වා. අවශ්‍යතා වලට උදාහරණ දෙකක් ලියන්නලු. අවශ්‍යතා කියන්නේ පුතේ මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ. අවශ්‍යතා ලෙස හැඳින්වේ. ඔන්න ඕක තමයි නිර්වචනය. අපි මේ දවස්වල 10 වසරේ පන්තියෙත් මේක උගන්වලා අවසන්. හරිද? උදාහරණ තමයි පුතේ ආහාර, ඇඳුම්, නිවාස, සෞ. ඒ මූලික අවශ්‍යතා තුන ලිව්වත් ඇති මෙතෙන්ට. මොකද දෙකයි අහන්නේ. මම දන්නව කවුරුත් ලියන්නේ නැත්තේ ආහාර, ඇඳුම්, නිවාස කියලා. හැබැයි සෞඛ්‍ය, ප්‍රවාහණය, සන්නිවේදනය ඒවත් අවශ්‍යතා. ඒවත් ලිව්වට ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී පුතේ ගොඩක් හොඳයි මූලික අවශ්‍යතා ටික ලියන්න පුළුවන් නම්. ඊළඟට ආයන්න. උවමනාවල දැකිය හැකි ලක්ෂණ හතරක්. උවමනාවක අපිට දකින්න පුළුවන් ලක්ෂණ අහනවා පුතේ. උවමනාව අසීමිතයි, විවිධයි, සංකීර්ණයි. මේ උවමනාවේ ලක්ෂණ කියන්නේ අසීමිතයි, විවිධයි, සංකීර්ණයි, නිර්මාණය කළ හැක. පැහැදිලිද? ව්‍යාපාරිකයන් විසින් නිර්මාණය කරයි. රටින්ට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවයි කියන්නේ විවිධයි කියන එක. හරි. මම මේ කිව්ව දේවල් වලට අමතරව තව කවුරු හරි දරුවෙක් මොකක් හරි ලියලා තියෙනවා නම් ඉක්මනට කතා කරලා අහන්න. මං කියන්නම් හරිද කියලා. මං හිතන්නේ ගැටලුවක් නැහැ. ඒවම තමයි ලියලා ඇත්තේ. එතකොට පුතේ මේ අයන්නයි ආයන්නයි මේව ලිව්වොතින් මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි. හතරක්ම ලිව්වා ලකුණු 1යි ලැබෙන්නේ පුතේ. එකකට ලකුණු කාලයි. හොඳද? අත්‍යවශ්‍ය නොවේ කියලා තියෙනවා. හරි පුතේ. අත්‍යවශ්‍ය නොවේ කවීෂ කියලා තියෙනවා. අත්‍යවශ්‍ය නොවේ කියලා. ඒකත් හරි. හොඳද? එන්න ලකුණු පුතේ. මම රතු පෑනේ දීලා තියෙන ලකුණු. ඊට පස්සේ පුතේ දෙවැනි ප්‍රශ්නය. නිෂ්පාදිතවල ස්වરૂපය අනුව පුතේ මේකත් 10 වසරේ පටන් ගන්න තිබිච්ච මාතෘකාවක්. ඇත්තටම කරලා තියෙනවනේ මට දවසක් කරන්න බැරි වුණා 10 වසරේ පන්තිය. මම ඒකට වීඩියෝ එකක් හදලා දෙනවා කියලා කිව්වා. ඒක දැන් හෙටන් ඉඳලා හදලා YouTube එකට දානවා. ඔයාලට ඊට පස්සේ බලන්න පුළුවන්. මොකද්ද පුතේ මේ කියන්නේ? නිෂ්පාදිතවල ව්‍යාපාරයකින් එළියට දාන්නේ
මොන වගේ දෙයක්ද? එක්ක එළියට දාන්නේ භාණ්ඩයක්, එක්ක එළියට දාන්නේ සේවාවක්. එතකොට නිෂ්පාදිත ව්‍යාපාර නිෂ්පාදිතවල ස්වરૂපය අනුව ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. මොකද පුතේ ප්‍රධාන කොටස් දෙක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සැපීමේ ව්‍යාපාර. අන්න ඒ ටික ලියලා ඒකට එකකට උදාහරණ දෙක බැගින් ලියන්නලු. එතකොට පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කයි සේවා සැපීමේ ව්‍යාපාර මේකට පුතේ උදාහරණ දෙක ගන්න තියෙනවා ඉතින් අපි භාණ්ඩ හදන තැන භාණ්ඩ හදන තැන පුතේ එතකොට බේකරියක් හරි බේකරි ය ඊට පස්සේ ටයර් නිෂ්පාදනය පොත් නිෂ්පාදනය නේද සපත්තු නිෂ්පාදනය ඔන්නෝම නිෂ්පාදන ව්‍යාපාරයක් අන්න ඒ විදිහට කරන හදන තැනක් විය යුතුයි විකුණන තැන නෙමෙයි හදන තැනක් වෙන්න ඕනේ. එතකොට සේවා සපේන තැන තමයි සිල්ලර කඩ නැත්නම් සිල්ලර ව්‍යාපාර. තොග ව්‍යාපාර. ඊට පස්සේ අධ්‍යාපන ආයතන රෝහල් ප්‍රවාහන සේවා පැහැදිලිද? ඒ වගේ ඕන එකක් ගන්න පුළුවන්. දෙක දෙක අහලා තියෙන්නේ. එතකොට පුතේ මෙතෙන්ට ලකුණු ලැබෙනවා මෙන්න මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක්. සාධාරණ විදිහට බෙදලා දාගන්න. භාණ්ඩ හා සේවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපේන ව්‍යාපාර කියලා උත්තරේ ලියලා තියෙනවා නම් ගන්නකො පුතේ මෙන්න මේ වචනෙට ලකුණු භාගයයි මෙතෙන්ටත් ලකුණු භාගයයි. ඊට පස්සේ මේ දෙකම හරිනම් ලකුණු භාගයයි මෙතනත් දෙකක් හරිනම් ලකුණු භාගයයි. ඔය විදිහට ගත්තොතින් පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට මුළු ලකුණු විදිහට දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි යමු කීවෙනි පාරවල දැකිය හැකි අරමුණු හතරක්. කවිෂ් කියන බැංකු කියලා මේ සේවා වලට. ඒකත් හරි පුතේ. බැංකු සේවාත් හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි ප්‍රශ්නය. තව කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සර් සමිති මොකද ප්‍රශ්නයක් තියෙන බලමු මොකද්ද කියන්නේ කියලා. සර් සමිති සේවා නිෂ්පාදන ව්‍යාපාරයට ලියන්න පුළුවන් නේද? සමිතියකින් ඉතින් ඔව් සේවාවක් විදිහට ගන්න පුළුවන්. මොකද ගොඩක් සමිති වලින් සේවා තමයි සපයන්නේ. හොඳද? හැබැයි ඒ සමිතියේ සතුව බේකරියක් තියෙනවනම් මොකක් හරි හදන දෙයක් තියෙනවනම් මේ හදන දේ නම් භාණ්ඩ නිෂ්පාදනයේ පැත්තටයි අයිති වෙන්න ඕන. එච්චර පුතේ සංකීර්ණ දේවල් හිතන්න එපා. සරලව සේවාවක් කියලා ඔයාට එවලටක් ගාලා පේන දෙයක් ලියන්න. අධ්‍යාපන සේවාව, කියන්නේ පාසලක්, රෝහලක් නේ. ඒවට අග්ගාලා පේන දේවල් නේ. ඒ වගේ ලිව්වම හරි. තොග සිල්ලර කඩයක්, තොග කඩයක් නේ. සේවා. ඒගොල්ලද පුදයක් නෙමෙයිනේ පුතේ. අනුන්හදයක් කර රූපලාවන්‍ය ආයතනය සේවා සපයන්නේ. පැහැදිලිද? හා. උපකාරක පන්තිය සේවා සපයන්නේ. ඊළඟට පුතේ ව්‍යාපාරයක දැකිය හැකි අරමුණු හතරක්. පුතේ ප්‍රධාන අරමුණු දෙකයි. මොනවද? එකක් ලාභ ඉපයීම. ඊළඟට පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඔව නිශ්චිතේ. හොඳද? තව උපාරමුණු තුනක් තියෙනවා. අපි ඒවත් ලියමු. භාණ්ඩහා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, පස්වෙනි එක පුතේ සේවක සුභ සාධනය. ඔන මං ඔක්කොම ලිව්වා. ප්‍රධාන අරමුණු දෙකයි, උපාරමුණු තුනයි, පහක් ලිව්වා. ඔයාගෙන් අහන්නේ හතරයි. ඔයා මේ හතරක් ලියලා තියෙනවා නම් මෙතනින් මොනවා හරි හතරක් ලියලා තියෙනවා නම් ලකුණු දෙකයි. ඊළඟට පුතේ හතරවෙනි ප්‍රශ්නය. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. ව්‍යාපාර ආරම්භ කිරීමේ එකම අරමුණ ලාභය ඉපයීමලු. ව්‍යාපාරයක් ආරම්භ කරන්නේම ලාභ බලාපොරොත්තු වෙනු නෑනේ පුතේ. ලාභ බලාපොරොත්තු වෙන්නේ නැතුවත් ව්‍යාපාර මිනිස්සු ආරම්භ කරනවා. එහෙනම් අයන්නට එන්නේ අසත්‍යයි.
ඊළඟට ආයන්න අවශ්‍යතා නිසංගයෙන් නිසංගයෙන් කියන්නේ පුතේ નિરાයාසයෙන් ඉබේම අවශ්‍යතා ඉබේම බිහිවන අතර බිහිවීම නිසා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බැරි මේවා අපේ ඇඟෙන්ම එන දේවල් නිසා පුතේ අවශ්‍යතා කාටවත් නිර්මාණය කරන්න පුළුවන්ද බැ හැබැයි උවමනාව නිර්මාණය කරන්න පුළුවන් එහෙනම් මෙන්න මේ ප්‍රකාශය සත්‍යයි ඊට පස්සේ පුතේ යන්න ව්‍යාපාරය සහ ඇල්මැති පාර්ශව අතර ව්‍යාපාරයි ඇල්මැති පාර්ශව අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් ප්‍රජාව රජය සැපයුම්කරුවන් ගනුදෙනුකරුවන් ඊට පස්සේ ඔය වගේ තියෙන ගොඩක් ඒ වගේ ඇල්මැති පාර්ශව අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව ව්‍යාපාරයේ අනාගත අභිවෘද්ධිය තීරණය කරයිලු ඇත්තනේ අපි බාහිර පරිසරයත් එක්ක අපි ඇල්මැති පාර්ශවයත් එක්ක කොහොමද හැසිරෙන්නේ ඒගොල්ලොත් එක්ක හොඳින් හැසිරෙන්න පුළුවන් නම් අපේ අභිවෘද්ධිය තීරණය වෙනවා අපිට ඒගොල්ලොත් එක්ක හැසිරෙන්න බැරි නම් ඒගොල්ලොත් එක්ක අපිට මේ ඝට්ටණය වෙනව නම් නැත්තම් ව්‍යාපාර කරගෙන යන්න බැරි නම් ඒක අපේ අනාගතයට හොඳ නැහැ එහෙනම් මේ ප්‍රකාශනය හරි සත්‍යයි ඊට පස්සේ ඊ යන්න සකස් කළ ආහාර පාන අර කෑම හදන තැන සකස් කළ ආහාර පාන අරවි කිරීම සේවා සැපීමේ ව්‍යාපාරයකට නිදසුනකි සකස් කළ ආහාර පාන ඔයා හිතන්නේ සත්‍යයිද අසත්‍යයිද කියන්න බලන්න අසත්‍ය අසත්‍යයිලු තව බලමු සකස් කළ ආහාර පාන කියන්නේ පුතේ කෑම හදනවා කියන එක නේද කෑම හදන තැනක් ඒතර ඒක භාණ්ඩ නිෂ්පාදනය කරන තැනක් මේ පුතේ එහෙම හිතෙන්න පුළුවන් නේ හැබැයි මේ 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 ප්‍රකාශනය තුල කොහෙවත් කියලා නැහැ පුතේ සකස් කළ ආහාර පාන අලෙවි කිරීම පුතේ ආහාර පාන සකස් කරනවා කියලා නැහැ කෑම හදනවා කියලා නැහැ හැබැයි හදපු කෑම විකුණනවා කියලා තියෙනවා නේද සකස් කළ ආහාර පාන අලෙවි කිරීම සේවා සැපීමක්ලු ඇත්ත දැන් මට හිතුනොත් පොඩි කෑම කඩයක් දාගන්න මම කෑම හදන්න දන්නේ නැහැ හදපු තැනකින් කෑම අරගෙන ඇවිල්ලා සකස් කර ආහාර අලෙවි කිරීමේ සේවාවක් මම කරගෙන යනවා මම එතකොට සේවාවක් සපයන්නේ. එතකොට මේ ප්‍රකාශනය සත්‍යයි. හරි. පුතේ එකකට ලකුණු කීයද? කාල ගානේ හොඳද? එකකට ලකුණු කාලයි. ඔක්කොම ලකුණු. ආ sorry කාලක් නෙමෙයි භාගි ගානේ. ලකුණු 8ක් එන්න ඕනේ කොමස් ප්‍රශ්නයකට. භාගයයි 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 භාගයයි. ලකුණු භාගි ගානේ මෙන්න මේවට ලැබෙනවා. හොඳයි ඊළඟ ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්න පුතේ ඔබේ පාසලට ඇල්මැති පාර්ශව හතරක් නම් කර අරමුණු දෙකක් කියන්නලු ඇල්මැති පාර්ශව හතරක් මම මේව ලියන්නම් ඔයාලත් මොනව හරි තියෙනවා නම් කියන්න සිසුන් දෙමාපියන් ගුරුවරුන් ඊට පස්සේ අවට පාසල් ඊට පස්සේ විදුහල්පති හරිද ඔය වගේ ඔතන මම නොකියව සමහර මොනව හරි තියෙනවා නම් පුතේ ඔයාලා ලියන්න. ඔබ පාසලෙන් බලාපොරොත්තු වෙන අරමුණු දෙකකුත් ලියන්න ඕනේ. ඔකට මෙතන ලකුණු කොහමද ගන්නෙ? 2යි 2යි 1යි 2. හරි. මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් ඔයාලට දෙන්න පුළුවන්. අරමුණු දෙකක්. ඔයා පාසලෙන් බලපෑ. එකක් තමයි හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම මොනවද පුතේ ඔයාලා තියෙන්නේ ප්‍රජාව කියලා තියෙනවලු මේ ප්‍රජාවත් හරි දැන් අරමුණු දෙහිපුත් ඕන හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම මේක අපේ ප්‍රධානතම අරමුණ තා මොකද අපේ අරමුණ පාසල ඔයාලා තමයි ලියලා තියෙන්නේ ඒකට මම කියන්නම් හරිද වැඩේ ලියපු උත්තර කියන්න ඉක්මනට කියන්න පුතේ කාලේ ගන්න එපා ඉක්මනට කියන්න
තමන්ගේ උත්තරේ කියන්න පුළුවන් පුතේ මගේ කෝන් කරා කිව්වා එහෙම නැත්නම් මම කියපු උත්තර දෙකක් තමයි ඔයාට හරි දාගන්න වෙන්නේ පාසලකින් ඔබ බලපද ආරක්ෂාව කවීෂ් කියනවා ඔවිත අපි බලාපොරොත්තු වෙන පළවෙනි එක අධ්‍යාපනය දෙක ආරක්ෂාව අපි ආරක්ෂාවකුත් පාසලක් තුලින් බලාපොරොත්තු වෙනවා ආරක්ෂාව හොඳයි ආරක්ෂාව අධ්‍යාපනය තම දක්ෂතා දියුණු කර ගැනීම තමන්ගේ දක්ෂතා දියුණු කරගන්න අපිට පාසලකින් උදව් වෙනවා පැහැදිලිද යහපත් පුරවැසියන්ගේ අපි බලාපොරොත්තුවක් පාසලකින් ඒ වගේ ලියන්න පුළුවන් හොඳින් අධ්‍යාපනය ලබා ඒක ලියලා තියෙනවා හරිද ඒ වගේ ඔයාට පාසලකින් බලාපොරොත්තු වෙන දේවල් ලියන්න පුළුවන් ලියුම් පුතේ ලකුණු දෙකයි මේ ප්‍රශ්නෙට ලකුණු දෙකයි ඊට පස්සේ පුතේ දෙවැනි ප්‍රශ්නය ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක දෙකක් සහ දෙකක් නම් කර සේවකයන් ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න පුතේ අභ්‍යන්තර සාධක ඔක්කොම තියෙන තුනයි මොනවද අයිතිකරුවන් කලමනාකරුවන් සේවකයන් පොඩ සේවකයන් කොහොමද පුතේ ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ සාර්ථකත්වයේ වෙනුවෙන් කටයුතු කරන්නේ සාර්ථකත්වයට හේතු වන ආකාරයට දක්ෂ සේවකයන් සිටීම ව්‍යාපාරයට සාර්ථක වෙන්න එක හේතුවක් ඒ වගේම සේවකයන්ගේ කාර්ය ශූරත්වය ඒකත් සාර්ථක වෙන්න හේතුවක් දක්ෂයෝ හිටියත් දැන් උන් කාර්යක්ෂම නැත්තම් කාර්ය ශූර නැත්තම් හරිද කාර්ය ශූර කට්ටිය ඉන්නෝ දක්ෂ නැහැ දන්නේ නැහැ ඒක නිසා වැඩ අනා ගන්නවා කාර්ය ශූරයි මටික් මට වැඩ කරනවා එහෙනම් මේ දෙකම තියෙනවා සාර්ථක වෙන්න ඒ වගේ ඔයාලා මොනවා හරි ලියලා තියෙන පිළිතුරක් තියෙනවා නම් කියන්න ඔතේ මැසේජ් කරනකොට ලා හොඳයි ඉක්මනට කියන එක. ඉතින් මෙහෙම ලියලා තියෙනවා නම් මේ ප්‍රශ්නෙටත් ලකුණු දෙකයි. ඇත්තටම accounting ප්‍රශ්න වලට වඩා පොඩක් ව්‍යාපාරයන් දෙන්නේ ප්‍රශ්න හදාද්දී චුටි ගැටලුවක් තියෙනවා. මොකද මේ ඔයාලට හිතලත් සමහර පිළිතුරු ලියන්න පුළුවන්. 3. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ සිදු හිතකර බලපෑම් දෙකක් සහ අහිතකර බලපෑම් දෙකක් අහනවා. හිතකර බලපෑම් සහ අහිතකර බලපෑම් හිතකර අහිතකර මේක පුතේ ගෝලීය පරිසරය කියන මාතෘකාව ඇතුලේ තියෙන දෙයක් අපි ගෝලීය වශයෙන් වෙනත් රටවල් එක්ක විවෘත වෙලා ඉන්නකොට අපිට පුතේ නවීන තාක්ෂණය එනවා නවීන තාක්ෂණය තව විදේශීය ආයෝජන රටට එනවා රටට ඒම ඒ විතරක් නෙමෙයි පුතේ අපි ගෝලීය වශයෙන් වෙනත් රටවල් එක්ක අන්‍යෝන්‍යව ඉන්නකොට අපේ භාණ්ඩ විදේශ රටවල් වලට මොනව කරන්න පුළුවන්ද අපනයනය කරන්න පුළුවන් විදේශ රටවලට අපනයනය එතකොට පුතේ රටවල් වලට අපනයනය කරාම අපිට පුතේ අවිහිත කර ලක්ෂණ තමයි විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන් විදේශ විනිමය ගෙන්වා ගැනීම ඔය තමයි වාසි හිතන දේවල් මොනවද අහිත කර දේවල් පුතේ අපේ පුහුණු සමය වෙන රටවල් වලට යනවා අපිට අවාසි පුහුණු ශ්‍රමය විදේශගත වීම පුහුණු සමය විදේශගත වෙනවා වෙන රටකට යනවා අපිට පාඩි අපි ගාව ඉන්න දක්ෂයෙක් නැති වෙලා යනවා එතකොට පුතේ විදේශ ආයෝජන ආපු නිසා අපේ රටවල් වලට පුතේ විදේශ රටවල් ආයෝජනයට ආපු නිසා ඒ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ ඒගොල්ලෝ අරන් යනවා මොන රටකටද ඒගොල්ලොන්ගේ රටවල් වලට අපේ රටෙන් ලැබුණු ප්‍රතිලාභය ඒගොල්ලෝ අරන් යනවා ඒගොල්ලොන්ගේ රටට ඒකට ඒක අපිට ආවාසියක් නේ විදේශ ආයෝජනවල ප්‍රතිලාභ ගලා යාම ගලා යනවා ඒ රටවල් වලට
ඒ වගේම පුතේ ඒ රටවල් වල තියෙන අයහපත් ලක්ෂණ අයහපත් සංස්කෘතික අංග රටට පැමිණීම තව එකක් පුතේ විදේශ රටවල් වලින් අපේ රටට ආයෝජනයට ආව අපේ රටේ ඉන්න ආයෝජකයන්ට ඒක මේ හොඳ දෙයක් නෙමෙයි අපේ රටේ ආයෝජක අධෛර්යමත් වෙනවා දේශීය ආයෝජකයන් යකයන් අධෛර්යමත් වීම අධෛර්යමත් වීම දේශීය ආයෝජක අධෛර්යමත් වීම හරි ඔන්න ඔය වගේ පුතේ ඔයා ලක්ෂණ දෙක ගානේ ලියලා තියෙනවා නම් බලපෑම් දෙක ගානේ හිතකර බලපෑම් දෙකකුයි අහිතකර බලපෑම් දෙකකුයි තියෙනවා නම් ලකුණු දෙකක් ගන්න පුළුවන් මේහා සමාන බලපෑම් ලියලා ඇති ඔයාලා හතර සත්‍ය අසත්‍ය ප්‍රශ්න තියෙන්නේ රජයේ විසින් බදු සහන ලබා දීම ව්‍යාපාරයකට ශක්තියකි හරිද වැරදිද ඉක්මනට කියන්න රජයේ විසින් බදු සහන දෙන එක ශක්තියක්ද සද්වත විශ්ලේෂණය මේ හොඳද අපි ගොඩක් සාකච්ඡා කරපු මාතෘකාවක් ඒ රජය කියන්නේ මොන පරිසරයද බාහිර පරිසරය බාහිර පරිසරයෙන් ලැබෙන දේවල් හවුද මේ දීමන්ති දීමන්ති කියන ශක්තියක්ලු දීමන්ති වැරදි හොඳද මෙන්න අහගන්න බලාගන්න ශාදු ආත 10 වසරේ ඉගැන්නුවේ මොන පාඩමේදීද 10 වසරේ දෙවෙනි පාඩමේදී ශක්තියින් දුර්වලතා මොන පරිසරයකද පුතේ අයිති අභ්‍යන්තර පරිසරයට අවස්ථා හා තර්ජන අයිති කොහෙටද පුතේ බාහිර පරිසරයට ශක්තියක් කියන්නේ හොඳ දෙයක් ධනාත්මක දෙයක් දුර්වලතාවයක් කියන්නේ ඍණ දෙයක් අවස්ථාවක් කියන්නේ ධන දෙයක් තර්ජනයක් කියන්නේ ඍණ දෙයක් එතකොට පුතේ රජය කියන්නේ බාහිර පරිසරය නම් බදු සහන දෙනව නම් ඒක ව්‍යාපාරයට හොඳ නම් ඒක මොකද්ද පුතේ අවස්ථාවක් වෙන්න ඕන මෙතන දීලා තියෙන ශක්තියක් කියලා එහෙනම් මේ ප්‍රකාශනය අසත්‍යයි ඊට පස්සේ ආයන්න රටක ඉතුරුම් රටේ සල්ලි ඉතුරු කරන එක ඉතුරුම් වර්ධනය වෙනකොට ආයෝජන සඳහා යෙදවිය හැකි මුදල් ප්‍රමාණය ඉහළ නොයයිලු මිනිස්සු රටේ බැංකුවල සල්ලි ඉතුරු කරනකොට බැංකුවල සල්ලි තියෙනවා බැංකුවල සල්ලි තියෙනවා කියන්නේ පුතේ ආයෝජකයෙකුට ණයක් ගන්න පුළුවන් ඒ කියන්නේ ආයෝජකයෙක්ට තමන්ට කරන්න ඕන වැඩ ටික කරගන්න බැංකු පද්ධතිය තුල සල්ලි තියෙනවා නම් හොඳයිනේ එහෙනම් රටක ඉතුරුම් වැඩි වෙනවා කියන්නේ ආයෝජන ඉහළ යනවා කියන එක මෙතන තියෙන්නේ ඉහළ නොයයි කියලා එහෙනම් මේ ප්‍රකාශනය අසත්‍යයි බාහිර පරිසරයේ අධ්‍යයනය තුළින් මෙන්න පුතේ බාහිර පරිසරයේ අධ්‍යයනය තුළින් අවස්ථා තර්ජන හඳුනා ගන්න පුළුවන් හඳුනාගත හැකිය එහෙනම් මේ ප්‍රකාශනය සත්‍යයි ඊට පස්සේ ඊ යන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රජයේ පවත්වන නීති රීති ක්‍රියාත්මක කරන්න පිහිටවපු ආයතනයක් සත්‍යයි මේවට පුතේ ලකුණු භාගේ ගානේ හොඳද ලකුණු භාගේ ගානේ ලකුණු භාගි ගාන මෙතෙන්ටත් ලකුණු දෙකයි හොඳයි පුතේ ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නෙත් ඒ විදිහට අවසන් කරා මං ඉතින් පැහැදිලි ඇති ඔය වගේ දේවල් මතක තියාගන්න කොමස් පේපර් එක අමාරු නෑ ඔයාලා හොඳට පාඩම් කරගන්න කරපු පාඩම් ටික අපි වැඩිත් එක්ක කරලා තියෙන්නේ හොඳද පන්තියේ අපි මධ්‍යවාර විභාගයට වැඩිත් එක්ක කරලා තියෙන්නේ ඔයාලා කවුරුත් දන්නවා අපිට දැන් තියෙන්නේ 10 වසරේ අන්තිම පාඩම සාකච්ඡා කරන්න විතරයි. ඒක ඉවර වුණ ගමන් පුත්තේ මම 11 වසරේ වැඩ ඔයාලත් එක්ක පටන් ගන්නවා. හොඳයි. ඊට පස්සේ අපි 4 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාර සංවිධානයේ හිමිකාරීත්වය අනුව වර්ග කරන්න පුතේ 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ අයන්න ලකුණු මහ ගොඩක් දෙන්න විදිහක් නැහැ බලමු
වාසී අවාසී මෙතෙන්ට ලකුණු දෙකයි ලකුණු දෙකයි කුණු දෙකයි ලකුණු දෙකයි ඔව් අයන්නට ලකුණු දෙකයි හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග පුතේ ප්‍රධාන කොටස් දෙකයි මොනවද පෞද්ගලිකාංශයේ සතු ව්‍යාපාරයි රාජ්‍යංශයේ එහෙම නැත්නම් පොදු වංශයේ සතු ව්‍යාපාරයි හිමිකාරීත්වය අනුව හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග කරනකොට ඔන්න ඔය විදිහටවත් ලියලා තියෙන්න ඕන ඔහොම ලියලා තිබුණොත් පුතේ ඔයාට ලකුණු එකක් ලැබෙනවා ඊළඟට ආයන්න හවුල් ව්‍යාපාරයක දැකිය නොහැකි සංස්ථාපිත සමාගමක දැකිය හැකි ලක්ෂණ දෙකක් සංස්ථාපිත සමාගමක තියෙන ලක්ෂණ අහන්න පුතේ 1 නෛතික පුද්ගල භාවයක් ඇත 2 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව ආරම්භ කෙරේ 3 වගකීම සීමිතයි 4 කණ්ඩ පැවැත්ම ඇත ඔය හැරෙන්න ඔයාල තව මොනවද ලියලා තියෙන තවත් තියෙනවා මම ඔය ප්‍රධාන වශයෙන් කාරණා ටික ලිව්වේ සර් මට ඒකට ලකුණු 90 හරි බොහොම හොඳයි අරෝෂනේ අරෝෂගේ ලකුණු 93ක් තියෙනවලු බොහොම හොඳයි සතුටුයි මට ඒක ගැන අරෝෂ මම හිතන්නේ ප්‍රයිවට් ස්කූල් නේද හරි හරි මෙන්න මේ ලක්ෂණ ටික පුතේ තියෙන්න ඕන හරිද මේ ලක්ෂණ ටික තියෙන්න ඕන මේකෙන් දෙකයි මම හිතන්නේ අහන්නේ ඔව් සංස්ථාපිත සමාගම ලැකේ ලක්ෂණ දෙක කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම කියලා අනුක් කියනවා ඒකත් හරි අනුකේ පිටුලත් නිවැරදිනේ කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය සම්පාදනය කර ගන්නවා ඒකත් හරි ඒක තමයි මම තව තියෙනවා මම මේ ප්‍රධාන වශයෙන් ටිකක් ලිව්වේ කොමාරි පුතේ මේකත් ලිව්වොතින් දෙකක් ලිව්වොතින් එක ලකුණයි. හරි ඊළඟට හවුල් ව්‍යාපාර ක්‍රමයේ ඇති වාසි දෙකක් සහ අවාසි දෙකක් අහනවා. හවුල් ව්‍යාපාරයේ කියන වාසි අවාසි. පුතේ ඉතින් මම මේක කියන්නම් හොඳද? මේ වාසි අවාසි ලිව්වොතින් ලකුණු දෙකයි. ඔන්න හොඳට අහගන්න. හවුල් ව්‍යාපාරයේ තියෙන වාසියක් තමයි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාර වගේමයි. පටන් ගන්න එක අමාරු නෑ පහසුයි පහසුවෙන් ආරම්භ කළ හැකි වීම ඒ වගේම වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගන්න පුළුවන් කාට සාපේක්ෂවද ඒක පුද්ගල ව්‍යාපාරයකට සාපේක්ෂව තනියෙන් කරනවට වඩා හවුල් ව්‍යාපාරයක් කරනකොට වැඩි මුදලක් හොයා ගන්න පුළුවන් තව එකක් තමයි පුතේ මේ සාමූහික තීරණ ගන්න පුළුවන් එකට එකතුලා තීරණ ගන්න පුළුවන් මොකද හවුල් කරුවන් අතර තීරණ එකට මේ කවුරුත් එකතු වෙලා ගන්න ඕන තීරණ. ඒක නිසා නිවැරදි තීරණ ගන්න පුළුවන්. ස්වාධීන තීරණ නම් ගන්න බෑ. මොකද ස්වාධීන තීරණයක් ගන්න නම් ස්වාධීන වෙන්න ඕන. ස්වාධීන වෙන්න විදියක් නෑ නේ හවුල් ව්‍යාපාරයක කට්ටිය ඉන්නකොට. ඒක නිසා මේ සාකච්ඡා මාර්ගයෙන් තීරණ ගන්න පුළුවන්. හොඳද? ඔන්න ඔය වගේම තමයි පුතේ හවුල් ව්‍යාපාරයක තියෙන වාසි වගකීම බෙදා ගන්න පුළුවන්. වගකීම බෙදා ගන්න පුළුවන් කට්ටියන්ට ඒකත් හරි අවාසි තමයි අකණ්ඩ පැවැත්මක් නැත නෛතික වගකීම හවුල් කරුවන් අතර බෙදී යයි මිනගේ කියනවා හරි පුතේ උත්තරේ අවාසි තමයි පුතේ අවාසි වගකීම අසීමිතයි නෛතික පුද්ගල භාවයක් නොමැත ඒ වගේම ස්වාධීන තීරණගත නොහැක ෂණික තීරණ ගන්න බෑ පැහැදිලිද හවුල් කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන් හොඳද ඔය වගේ දේවල් ඉතින් මම ලිව්වේ නෑ කිව්වා ඔයාලගේ පොතෙත් හවුල් ව්‍යාපාර කියන මාතෘකාව ඇතුලේ වාසි අවාසි තියෙනවා ලිව්වොතින් ලකුණු දෙකයි පුතේ තෙන්ට
සමූපකාර සමිතියක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ සමූපකාර සමිතියක දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ හතරක් ඔය හතරම ලියුවොත් පුතේ ලක්ෂණ කීයද කවිෂ් කියන ලාභයේ බෙදිලා යනවලු ඔව් ලාභයේ බෙදී යෑම මේ කවුළු ව්‍යාපාර වලට කවිෂ් මේ කියන්නේ ඒක හරි අවාසියක් හොඳද ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නෙට ආවා මොකද්ද සමූපකාර සමිතියක දැකිය හැකි ලක්ෂණ හතරක් හතරක්ම ලියුවොත් ලකුණු දෙකයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම එක් පළවෙනි ලක්ෂණය ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය දෙවෙනි ලක්ෂණය හරිද මොකද්ද මේ කියන්නේ ඔව් සමූපකාර සමිතියක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ පොදු අරමුණු වලින් යුක්ත වීම පොදු අරමුණු වලින් යුක්ත වීම ඒකත් හරි තුනයි මම තුනක් කිව්වා දැන් ඔයාලත් බලන්න මතක් කරලා කියන්න ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය හරි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හරි පොදු අරමුණු වලින් යුක්ත වීම හරි සාමූහික අයිතියක් පැවතීම ඒකත් හරි මම හතරක්ම කිව්වා වැඩි ලක්ෂණ කොහොමත් නෑ පුතේ ඔය වගේ සීමිත ලක්ෂණ ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඒ ටික පුතේ ඔයාලා ලියලා තියන්න කියලා තිබ්බොත් ලකුණු තුනයි ඔයාලට මේ පෙළ පොත බලන්නත් පුළුවන් මගේ නැත්තම් වර්ක්බුක් එක බලලා ඔයාලට මේ ටික ලකුණු කරගන්න පුළුවන් ඊට පස්සේ පුතේ හතරවෙනි ප්‍රශ්නය රාජ්‍ය සංස්ථාවක් යන්න හඳුන්වා ඊට නිදසුන් දෙකක් දෙන්නලු රාජ්‍ය සංස්ථා හඳුනා ගන්න හරිම ලේසි කොහොමද නාමයේ අගට සංස්ථාව මණ්ඩලය කාර්යංශය අධිකාරිය ඔය වගේ මොනවා හරි තියෙනවා නම් අපි ඒව සංස්ථා කියලා ගන්නෙ කොහොමද පාර්ලිමේන්තු පනතකින් මෙහෙම කියමුකෝ පාර්ලිමේන්තු විශේෂ පනතකින් හෝ පොදු පනතකින් ආරම්භ වන වැඩි අයිතියක් එක්ක පූර්ණ අයිතිය හරි වැඩි අයිතිය හරි පූර්ණ අයිතියක් හෝ වැඩි අයිතියක් රජයේ සතුවන ආයතන රාජ්‍ය සංස්ථා ලෙස හැඳින්වේ රාජ්‍ය සංස්ථා ලෙස හැඳින්වේ හරිද ඒක ලිව්වතින් පුතේ ලකුණු නිදසුන් දෙහුත් ආන එතකොට කියන පුතේ වරාය අධිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යංශය ගුවන් විදුලි සංස්ථාව ඊට පස්සේ තමනුත්ති දැව සංස්ථාව විදුලි බල මණ්ඩලය ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය වගේ ඕන තරම් තියෙනවා ඊට පස්සේ පුතේ ආයන්න මෙතෙන්ට ලකුණු එකයි හොඳද ඒ ඔක්කොම ලියලා තිබුණත් ලකුණු එකයි ලැබෙන්නේ ඊට පස්සේ ආයන්න ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් අහනවා ප්‍රයෝජන දෙකයි අහන්නේ එක කියන්නේ ආයන්නේ මොනවද පුතේ ප්‍රයෝජන අපි බලමු අනන්‍යතාවයක් ලැබෙනවා ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබෙනවා ඒ වගේම ව්‍යාපාරයෙන් නමේ අයිතිය තහවුරු වෙනවා නමේ අයිතිය තහවුරු වෙනවා අනන්‍යතාවයක් ලැබෙනවා රජයෙන් ලැබෙන විවිධ දිරිගැන්වීම් සහනාධාරවලදී ප්‍රමුඛතාවයක් ලැබෙනවා ඊට පස්සේ පුතේ බැංකුවෙන් ණයක් ගන්න යද්දී අපිට ඒකෙදි ප්‍රමුඛතාවය දෙනවා ණය ලබා ගැනීමේ පහසුව කවුද මේ කියන්නේ ෂෙහාන් ඒකත් හරි මම ඒක තමයි දැනුත් කිව්වේ ණයක් ලබා ගැනීමේදී පහසුවක් ඇති වෙනවා ඔය වගේ ලියලා තියෙනවා නම් පුතේ කාරණා කීයක්ද දෙකක් ප්‍රයෝජන දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු එකයි හරි මම හිතන්නේ ඔයාලට මේ ටික පැහැදිලි ඇති ඔන්න අපි ප්‍රශ්න හතරක් sorry ව්‍යාපාර අධ්‍යයනයේ පැත්තේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා පුතේ ඉතුරු විනාඩි කිහිපය තුල ඉතුරු විනාඩි කිහිපය තුල අපි පුතේ සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්නය. එතකොට මේ සම්පූර්ණ මේ පේපර් එක සම්පූර්ණ වෙනවනේ. මේකට පුතේ ඉක්මනින්ම ඔයාලට මම දාන්නම්. රුසිරු තමයි ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වෙලා තියෙන්නේ මේක YouTube එකට දාන්න. රුසිරු ඉක්මනින්ම මේක දායි. හොඳද? රුසිරු වාරි භාග ඉවර වෙන්න කිව්වෝ මේක දායිද දන්නෙත් නැහැ. ඒක කලින් මම රුසිරුට කියන ඉක්මනට දාන්න කියලා. හරි. හොඳයි. අපි එහෙනම් යම් පුතේ පළවෙනි ප්‍රශ්නයටනේ. රුසිරු ඉතින් හැම දෙයකටම උදව් කරන් ඉන්න කෙනෙක්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ බුදුම්මෝ එකේ අනු කොටස් 10ක් තියෙනවා. ටිකක් වෙලා යනවා. බලමු එමුනා.
කියමේ ලියන්න ඕන සමහර කියන්න ඕන දේවල් පුතේ මම ඔයාලට කියන්නම් මේක ලියන්නේ ගිනුම් කරණය සම්බන්ධ ගැටලුවක් තිබුණොත් මම බෝඩ් එකේ හදන්නම් හරි මෙන්න බලන්න පුතේ මේ ඡේදය කියවනකොට වැරගත් කරුණු මම ඔයාලට කියන්නම් ඔන්න හොඳට අහගන්න මේ දෙවෙනි කොටසේ තියෙන ලකුණු 20ක් ලැබෙන ලකුණු 20ක් මේකට ලැබෙනවා පුතේ ලකුණු 20ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය කැලණිය විශ්වවිද්‍යාලයේ කලමනාකරණයේ පිළිබඳ වාදියක් මතක තියාගන්න මේක ව්‍යාපාරයට ශක්තියක් අයිතිකරුගේ තියෙන දක්ෂතාවයක් නැත්නම් එයාගේ තියෙන හැකියාව උපාධියක් ගත්තු එක හිමි කරගත් සුපුන් වීරසිංහ තොගහා සිල්ලරට නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පුතේ එයා රෙදි මහන්නේ නැහැ මහපුරෙදි මොනෝ කරනවද විකුණනවා කියලා කියන්නේ සුපුන් ටෙක්ස්ටයිල් නමින් ඔන්න පුතේ ව්‍යාපාරයේ නම සුපුන්ගේ ඇත්ත නම නෙමෙයි ඒක නිසා නමත් ලියාපදිංචි කළ යුතුයි නමත් ලියාපදිංචි කළ යුතුයි කියලා අපිට ගන්න පුළුවන් නමින් 2016 1 එක දින ආරම්භ කළේය තමා ඉතිරි කරගත් එයා ඉතිරි කරගත්තු සල්ලි ලක්ෂ 3ක් තිබිලා තියෙනවා එතකොට පුතේයාගා ව්‍යාපාරයක් ආරම්භ කරන්න තරම් හොඳ මුදලක් තිබිලා තියෙනවා අපිට ඒක ප්‍රමාණවත් ප්‍රාර්ථනයක් කියලා ගන්න පුළුවන් ලක්ෂ 3ක්ද ලක්ෂ 5ක් වටින මෝටර රථයකුත් තියාගාව තිබිලා තියෙනවා පුතේ ඒකත් ව්‍යාපාරයට යොදවනවා එදාම ලක්ෂයක බැංකු ණයකුත් ගන්නවලු පුතේ ඒකත් අරගෙන ව්‍යාපාරයේ සඳහා ලබාගත් අතර පළපුරුදු දක්ෂ සේවකයන් දෙදෙනෙකුද ව්‍යාපාරයට බඳවා ගන්නාලයි ඒතර පළපුරුදු දක්ෂ සේවකයෝ කියන්නේ ව්‍යාපාරයට ශක්තියක් ඉහත ගනුදෙනු වලට අමතරව පහත ගනුදෙනුද ජනවාරි මාසයේ සිදුවිය අත්පිට මුදලට ගණුම් තියනවා 32000ක් ගොඩනැගිලි කුලී ගෙවල තියනවා 15000ක් ලීබඩු මිල තරම් තියනවා 8000ක් ණයට විකුණලා තියනවා රුපියල් 90000ක රක්ෂණ ගාස්තු ගෙවල තියනවා 1500යි සේවක වැටුප් ගෙවල තියනවා රුපියල් 20000යි පළවෙනි ප්‍රශ්නය ලකුණු දෙකක් ලැබෙනවා සුපුන් ව්‍යාපාරයේ සපයන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද උත්තරයේ පුතේ ඇඳුම් ඇඳුම් මූලික අවශ්‍යතාවය මොකද්ද ඇඳුම් ඇඳුම් කියලා ලියලා තියෙනවා නම් ඔයාට ලකුණු දෙකක් ලැබෙනවා ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නේ අයන්න සුපුන් ටෙක්ස්ටයිල් ව්‍යාපාරයේ ලියාපදිංචි කළ යුතුද ඔව් කියලා ලියලා තියෙනවා නම් ලකුණු එකක් ලැබෙනවා ඔව් ආයනෙන් ආයන්නෙන් අහනවා ලියාපදිංචි කළ යුතු නම් අදාළ පනත දක්වන්නලු 1918 ව්‍යාපාර නාම ආඥා පනත කෙනෙක් 1918 ලියන්න නැතුව ව්‍යාපාර නාම ආඥා පනත කියලා ලියලා තිබුණත් ලකුණු ගන්න පුළුවන් එක ලකුණයි හැබැයි පනත ලියනකොට අවුරුද්දක් එක්ක ලියන්න පුරුදු වෙන්න හරි දා ගන්න පුතේ හරි දා ගන්න ගමන් ලියලා නැත්නම් ඒවත් ලියා ගන්න තුන්වෙනි ප්‍රශ්නය මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තීන් දෙකක් හැබැයි පුතේ මම නම් මේ ව්‍යාපාරයේ ශක්තීන් තුනක් විතර දැක්කා මොකද්ද කැලණිය විශ්වවිද්‍යාලයේ කලමනාකරණ උපාධියක් ලැබීම ඒක ශක්තියක් ඒ කියන්නේ ව්‍යාපාර සම්බන්ධව දැනුමක් යාට තියෙනවා එයාට ව්‍යාපාරය ආරම්භ කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් තියෙනවා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පැවතීම ඒ වගේම දක්ෂ සේවකයන් පළපුරුදු දක්ෂ සේවකයන් ඉන්නවා ඒකත් ශක්තියක් ඔය කාරණා තුනෙන් දෙකක් ලියලා තියෙනම නම් ඔයාට තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි කොටසට ලැබෙනව ලකුණු දෙකක් මං හිතන්නේ පැහැදිලි. මොකද මේක රෙකෝඩින් එකකුත් ලැබෙන නිසා ඔයාලට මේක නැවත නැවතත් බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්نين අහනවා පුතේ මෙම ව්‍යාපාර වර්ගය මොකක්ද කියලා. සුපුම් තනියෙන් කරන මේ ව්‍යාපාරයනේ යාළුවෙක්වත් එක කම්පැනික්වත් කියලා කියන්නේ නැහැ. තනියෙන් කරන්නේ. ඒක නිසා මේක පුතේ අපිට තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් කේවල සාමි ව්‍යාපාරයක් කියලා ගන්නත් පුළුවන්. නම් තුනෙන් මොකක් හරි එක නමක් ලියලා උත්තරේ ලියලා තියෙන්න ඕන. තනි පුද්ගල, ඒක පුද්ගල, කේවල සාමි. ඒ හතරවෙනි ප්‍රශ්නය. ඒකට උත්තරේ මම මේ කිව්වේ. හතරවෙනි කොටස. එතකොට පුතේ මේකට ලකුණු දෙකයි. දැක්කනේ මෙතන ලකුණු ටික ඉක්මනට එකතු කරගන්න පුළුවන් ඔයාලට. පස්වෙනි කොටස. මෙම ව්‍යාපාර සංවිධාන ක්‍රමේ වාසි දෙකක් අවාසි දෙකක් මේ කියන්නේ පුතේ ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි සහ අවාසි ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි අවාසි මේ අහන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක වාසියක් ආරම්භ කිරීම පහසුයි අවසන් කිරීමත් පහසුයි නේද ඒක එකක් ඊට පස්සේ ස්වාධීන තීරණ ගන්න පුළුවන් ලාභ තනියෙන් භුක්ති විඳින්න පුළුවන් තනි ව්‍යාපාරයන්
තනි තීරණ ගන්න පුළුවන්. පැහැදිලිද? ක්ෂණික තීරණ ගන්න පුළුවන්. ඔය වගේ ලියලා ඇති. තව මොන හරි විශේෂ දෙයක් ලියලා තියෙනවා නම් කියන්න පුතේ. අවාසි තමයි. ආ රහස්‍යභාවය ආරක්ෂා කිරීම. ඔව් ව්‍යාපාරයේ සතුව තියෙන රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඒකත් වාසියක්. කවිෂ් කිව්වේ. ඒකත් හරි. ඒ හැරෙන්න තව මොන හරි තියෙනවා නම් කියන්න මං ඔයාලා එවන උත්තර කියන්නම් පුතේ. අවාසි තමයි අකණ්ඩ පැවැත්මක් නැහැ. නෛතික පුද්ගල භාවයක් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ වගකීමත් අසීමිතයි. නේ? අලාභ තනියෙන් දරන්නත් වෙනවා. අලාභ තනියෙන් භුක්ති විඳ ගන්න සමහර අවස්ථාවල වෙනවා. එතකොට ඒකත් අවාසියක්. තව මොනවද තියෙන්නේ? ඔයාලම කියන්න. අහන්නේ දෙක දෙක නේද? වාසිය අවාසි දෙක ගානේ අහන්නේ. වැඩිපුරත් එක කිව්වා. මම මේ බැලුවා ඔයාලා විශේෂයෙන් මොනව හරි දීලා තියෙනවා නම් මං කියන්නම් හරි කියලා. ගන්න තීරණ වැරදි වීම. පුතේ පුළුවන් තරම් ඕක ලියන්න මේ. ප්‍රාග්ධනය තනිවම යෙදවීම. අශීන. කවිෂ් ප්‍රාග්ධනය තනිවම යොදවන්න ඕන. ඉතින් ඒක තනිව යොදවන එක ඉතින් වාසිත අවාසිත පැත්තටම ගන්න විදිහකුත් නැහැ. තනිව යොදවන්න සිදුවීම. ඉතින් ලාභ තනියෙන් භුක්ති විඳින්න පුළුවන් නම් ලාභ තනියෙන් භුක්ති විඳින්න මේ තියෙනවා නම් ඒකින් ආග්ධනය තනියෙන් තමයි සපයන්න ඕන. ගැටලුවක් නැහැ. තනිව සපයන එක මං හිතන්නේ අශීන අරන් ඇත්තේ අවාසි කියන පැත්තට ඒක එච්චර ලොකුවටම සාර්ථකයි කියන්න බෑ. අර කවිස් කිව් එක හරි තනිව ගන්න තීරණ වරදින්න පුළුවන්. ඒක වාසිය. ක්ෂණික තීරණ වරදින්. ක්ෂණික තීරණ ගන්න තියෙන එක හොඳයි වාසි. හැබැයි තනි ගන්න තීරණ වැරදි වීම ව්‍යාපාරට පාඩුවක්. ඊළඟට පුතේ අපෙන් අහනවා 2016 1 1 දිනට ගිනුම් සමීකරණයේ වටිනාකම් සහිතව දක්වන්න 6 වෙනි ප්‍රශ්නේ. මෙන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ. ගිනුම් සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම් දන්න වගකීම්. මේකෙ පුතේ අයිතිකරු තමන් සතුව තිබුණු රුපියල් ලක්ෂ 3ක් මුදල් නේද? මුදල් ලක්ෂ 3ක් අයිතිකරු යොදවන්නේ. ඒ විතරක් නෙමෙයි යාගාව තිබිච්ච මෝටර් රථය ලක්ෂ 5ක ඒකත් අයිතිකරු යොදවන්නේ. ඒ විතරක් නෙමෙයි පුතේ යාම ලක්ෂක බැංකු ණයකුත් ගන්න ඕනේ. වගකීම් වැඩි වෙනවා ලක්ෂයක්. ලක්ෂයයි ලක්ෂ 8යි ලක්ෂ 9යි. මෙන්න මේ විදිහට පුතේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා ලියලා ලක්ෂ 9 සමානයි ලක්ෂ 8 දන ලක්ෂය කියලා ලියලා තියෙනවා නම් ඔයාගේ පිළිතුර නිවැරදි. මේ විදිහට හදලා තියෙනවා නම් ඒත් නිවැරදි. අහන්නේ 2016 1 එක දිනට ගිනුම් සමීකරණය ආරම්භක ගිනුම් සමීකරණය යන්නේ මේ පිළිතුරම වෙන්න ඕන. මේ පිළිතුරම නම් ඔයාලට ලකුණු දෙකක් ලැබෙනවා. සර් කියන්න පුතේ. සර් පොතේ තියෙන්නේ ඔය විදිහට නෙමෙයි. මොකද ගිනුම් සමීකරණයේ වටිනාකම් සහිතව දක්වනවා. නෑ නෑ සර්, හදන හැටි තියෙන්නේ වත්කම් පැත්තේ තියෙන සර්, උඩින් තියෙන මුදල් මෝටර රථ ඒ විදිහට උඩින් කඩලා තියෙනවා. ආ හරි හරි. ඒ ක්‍රමවේදෙත් හරි පුතේ. මම ඒක ඒ විදිහටත් මේක ගණන් හදලා තියෙනවා. නමුත් මෙතනදී කෙලින්ම අහන්නේ පුතේ සමීකරණේ විතරයි. එහෙම මේක උනත් කමක් නෑ. මං හිතන්නේ දරුවෝ මෙන්න මෙහෙමයි එයා කියන්නේ. මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. ඒ කමන්නෑ. මෙහෙමත් මේ විදිහටත් හදලා තියෙනවා නම් ගැටලුවක් නෑ. කොහොමද පුතේ? මුදල් කියලා අරන් ඇති මුදල් ධන මෝටර රථ සමානයි හිමිකම් ධන වගකීම්. මොකද පුතේ මේකේ තේරුම? මුදල් කියන්නේත් වත්කමක්, මෝටර රථ කියන්නේත් වත්කමක්. මේ දෙකම වත්කම්. මම පොදුවේ ගත්ත එක මේක දෙකකට බෙදලා. ඒතර මුදල් තියෙනවා පුතේ කීයකද? ලක්ෂ 3යි. මෙතන ලක්ෂයයි ඔක්කොම ලක්ෂ 4ක. මෝටර රථ තියෙනවා ලක්ෂ 5ක. අයිතිකරු කොච්චර යොදවල තියෙනවද? ලක්ෂ 8යි. වගකීම් කොච්චර තියෙනවද පුතේ? ලක්ෂයයි. හරි. කෙනෙක්ගේ පිළිතුර මේක නම්
මේකත් වැරදි කියන්න බෑ මේකත් ගිනුම් සමීකරණයම තමයි හැබැයි මුදල් සහ මෝටර රථ කියන්නේ වත්තම් කියලා අවබෝධ කරගන්න මෙහෙම ලියලා තිබුණත් ගැටලුවක් නැහැ මං හිතන්නේ හරි ගැටලුව කොහොමත් ලකුණු දෙකයි පුතේ ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 7 ඉහත ගනුදෙනු මුදල් පොතක සටහන් කර 2016 1.31 දිනට අතීතරි මුදල් ශේෂය සොයන්නලු මුදල් ශේෂය අපි හොයමු බලන්න මම ටී ගිනුමක් හදන්නම් පුතේ මුදල් පොත කියලා මුදල් පොත ආරම්භක මුදල් ශේෂ අපි ලියමු පුතේ 1.1 ප්‍රාග්ධනීය සපයලා තියෙනවා ලක්ෂ 3ක් මෝටර රථයේ මේකට දාන්න එපා පුතේ මෝටර රථය කියන්නේ වෙනවත් කමක් මුදල්වත් කමක් නෙමෙයි 1.1 බැංකු ණයකුත් පුතේ aran තියෙනවා රුපියල් ලක්ෂයක ඔච්චර සල්ලි ආරම්භයේ තිබුණා ඒකෙන් අත්පිට මුදලට බාණ්ඩ aran තියෙනවා පුතේ කොච්චරද 32000ක් දින නෑ ගිනුම් 32000යි. ගොඩනැගිලි කුලිය ගෙවලා තියෙනවා 15000ක්. ගොඩනැගිලි කුලිය 15000ක් ගෙවලා තියෙනවා. ලීබඩු මිලට aran තියෙනවා 8000ක. ලීබඩු මිලට aran තියෙනවා 8000ක. මුදල් පොත බැර. ණයට විකුණුම් කොයි වෙලේකවත් මේකේ ලියන්න එපා. ණයට ගනුදෙනු පොතේ මුදල් පොතේ ලියන්නේ නැහැ. රක්ෂණ ගාස්තු ගෙවීම රක්ෂණ. ඊයේද 1500යි. සේවක වැටුප් ගෙවලා තියෙනවා 20000ක් වැටුප්. හරි, ඔච්චරයි තියෙන තොරතුරු. අවසාන ශේෂය පුතේ අපෙන් අහන්නේ මුළු වටිනාකම ලක්ෂ 4යි. මෙතනත් ලක්ෂ 4යි. බලමු පුතේ ශේෂය කීයක් වෙනවද කියලා. 1.31 අපෙන් අහන්නේ කවදරද පුතේ 1.31ට ශේෂය පහලට ගෙන ගියා බලමු පුතේ අර පැත්තේ කොච්චර තියෙනවද කියලා මම දැක්ක 500 ඉලක්කමක් තියෙනවා 10යි 15යි 16න් 6 එකක් ඉතිරි 3යි 6යි 7යි 76500ක් ලක්ෂ 4න් 76500ක් අඩු වුණාම 9 3යි 1යි 3යි 323500යි 323500යි 4යි 1 ශේෂය ඉදිරියට ගෙනාවා 323500යි මෙන්න මේක තමයි පිළිතුරු විදිහට තියෙන්න ඕන 1.31 දිනට අතීතරි මුදල් ශේෂය හරි පුතේ දැන් නම් අපේ වෙලාව නම් හරි නමුත් මට තව විනාඩි 5ක් දෙන්න මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසන් කරන්න. ඊළඟට 8වෙනි ප්‍රශ්නය. මේක අපි දැන් හැදුවේ පුතේ 7වෙනි ප්‍රශ්නය හොඳද? 7වෙනි කොටස 7වෙනි ප්‍රශ්නය නෙමෙයි 7වෙනි කොටස. අපි දැන් යම් පුතේ 8වෙනි කොටසට. මතක තියාගන්න පුතේ මම මේ දැන් ඔන්ලයින් පන්තියේ මේ කරන හැම පේපර් එකක්ම ඔබ ලිව්වට පස්සේ අනිවාර්යයෙන් මේක මුද්‍රණය කරගන්න. ඒක මතක තියාගන්න. එහෙම නැතුව පේපර් එක සාකච්ඡා කරනකොට ළඟ පේපර් එකක් නැහැ කියන්නේ. අපිට මේ පන්තිය එහෙම ටිකක් අමාරුයි එහෙම කරගෙන යන්න. මෙම ව්‍යාපාරයේ ඇති වත්කම් දෙකක් සහ වගකීම් දෙකක් ලියන්නලු. 8වෙනි ප්‍රශ්නේ වත්කම් දෙකක් වගකීම් දෙකක් අහනවා. පුතේ වගකීමක් තමයි බැංකු ණය ඊට පස්සේ මම තාම මොකක්ද අහන්නේ පුතේ වත්කම් වගකීමක් එකයි අහන්නේ මම මේත් බැලුවා මේ දෙකක් කොහෙද කියලා දෙකක් නෑ එකම එක වගකීමයි තියෙන්නේ වත්කම් දෙකක් අහනවා වත්කම් ඉතින් පුතේ තියෙනවනේ මෝටර් රථ මුදල් තියෙනවා 3 ලී බඩු තියෙනවා
කෙනෙකුට තොග්ග තියෙනවා කියලා කියන්නත් පුළුවන්. දෙකයි අහන්න පුතේ. අටවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර මේ විදිහට තිබුණොත්, ඒ කියන්නේ මේන් දෙකකුයි මේකයි තිබුණොත් ලකුණු දෙකක් ලැබෙනවා. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා නවවෙනි ප්‍රශ්නය. නවය 12යි 31 අවුරුද්දේ අන්තිමට ලාභය කීයද කියලා අහනවා. 2016 12යි 31 ලාභය. ලාභය හොයන විදිය පුතේ මම ගිනුම් කරන්නේ හැඳින්වීමෙදි කියලා දුන්නා. ලාභය අපි හොයන්නේ ලාභය සමානයි ආදායමෙන් මොනවද අඩු වෙන්න ඕන? වියදම අඩු වෙන්න ඕන. අපි බලමු මොනවද තිබුණු ආදායම්. අත්පිට මුදලට බාණ්ඩ අරන් තියෙනවා. නේ 32000ක්. ඒක ගැනුම් වියදමක්. හොඳද? බාණ්ඩ ගත්තු නිසා ඒක වියදමක්. ගොඩනැගිලි කුලි ගෙවල තියෙනවා පුතේ 15000. ඒකත් වියදමක්. මම සංඛ්‍යා ලියනකොට මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. ලීබඩු මිලට ගත්තා කියන්නේ පුතේ වියදමක් නෙමේ වත්කමක්. ලීබඩු වැඩි වෙලා මුදල් අඩු වෙනවා. ඒක වියදමක් නෙමේ. ණයට විකුණුම් පුතේ ණයට විකුණනත් විකුණුම් කියන්නේ ආදායමක් නේ නේද? රුපියල් 90000යි. මෙන්න ඒ 90000. විකුණුම් 90000. රක්ෂණ ගාස්තු ගෙව්වා 1500යි පුතේ. ඒක වියදමක්. සේවක වැටුප් ගෙව්වා 20000යි. ඒකත් වියදමක්. මම හිතන්නේ ඔච්චරයි තියෙන්නේ. හරි. ආදායම තියනවා පුතේ මේ ගානට අනුව මුළු ආදායම 90000ක් තියෙනවා. ඒකෙන් මුළු වියදම තියෙනවා පුතේ බලමු 500යි 5යි 7යි 8යි 5යි 1යි 6යි 68500ක්. අපි බලමු 90000ෙන් 68500ක් අඩු කරාම 500යි 1යි 8යි ඔව් ලාභය කීයද පුතේ? 21500ක් එනවා. ලාභය කීයක් එනවද? 21500ක් ලැබෙනවා. හොඳයි. ඔන්න ඔය 21500 තියෙනවා නම් ඔක හදපු විදිහත් එක්කම ලකුණු දෙකක් ඔයාට ලැබෙනවා. නවවෙනි ප්‍රශ්නයට, නවවෙනි කොටසට. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා 12යි 31 දිනට අයිතිකරුගේ හිමිකම කීයද කියලා. අන්තිම ප්‍රශ්නේ. අයිතිකරුගේ හිමිකම නම් මෙන්න බලන්න පුතේ 10වෙනි ප්‍රශ්නේ. හිමිකම වෙනස් වෙන සාධක හතරක් තියෙනවා. අමතර ප්‍රාග්ද ගැනිලි ආදායම් වියදම්. පුතේ අයිතිකරු ප්‍රාග්ධනය කියලා මට මතක විදිහට මුදල් ලක්ෂ 3කුයි එයාගේ මෝටර් රථයකුයි ලක්ෂ 5කුයි තිබුණා. හරිද? ඒ තමයි අයිතිකරුගේ හිමිකම. ඒක කලින් ඉඳලම තිබිච්ච ටිකනේ. අමතර ප්‍රාග්ධනය කියන එක එකතු වෙන්න ඕන. නමුත් එකතු වෙන සංඛ්‍යාවක් තිබුණ නැහැ. බිඳුවයි. අමතර ප්‍රාග්ධනයේ යෙදවීමක් තිබුණ නැහැ. මේ ඡේදය තුල පුතේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට අරන් යනවා කියලත් මුකුත් නැහැ. ඒ කියන්නේ ගැනිලිත් තිබුණ නැහැ. බිඳුවයි. හැබැයි ආදායම එකතු වෙලා වියදම අඩු කළා මෙන්න මෙතන තියෙනවා මේ බලන්න. ආදායම එකතු කළා ඒකෙන් වියදම අඩු කළා. ඒ කියන්නේ පුතේ මේකෙන් මේක අඩු කරලා ලාභය ලාභයේ විදිහට අරන් තියෙන කොච්චරක්ද? 21500යි. 21500යි. එහෙනම් පුතේ අපිට හිමිකම කියලා ගණනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙච්චරයි තියෙන්නේ පුතේ අන්තිම ප්‍රශ්නෙට. මෙන්න 2000 කවද්ද මේ? 2016 1.1 ප්‍රාග්ධනය තිබිලා තියෙනවා පුතේ ඔක්කොම ලක්ෂ 8ක්. ඒකට එකතු වෙන්න ඕන ලාභය. මේ ලාභය කියන්නේ පුතේ ආදායම ඍණ වියදම. හොඳද? ලාභය කොච්චර තියෙනවද පුතේ? 21500ක්. ගැනිලිවත් අමතර ප්‍රාග්ධනයවත් නැහැ. තිබුණනම් ඒව එකතු කරලා අඩු කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ. මෙච්චරයි තියෙන්නේ. එහෙනම් පුතේ අවුරුද්දේ අන්තිමට
අටලක්ෂ විසියෙක් දස් පන්සීයක් කවදද දෙදස් දාසේ දොළහයි තිස්ස එක දිනට පාග්ධනය ගන්න පුළුවන්. හරි ඔන්න පුතේ දහවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔන්න ඕක තියෙන්න ඕන. හරි මේකත් එක්ක ඔයාලගේ මධ්‍යවාර පරීක්ෂණයේ දැන් අපි කලින් සතියේ MCQ ටික සාකච්ඡා කරා. අද ඔන්න පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් වුණා. මේ වීඩියෝ දෙක ඔයාලට ලැබෙනවා. ලැබුණට පස්සේ නැවතත් මේ පේපර් එක කරලා ඔයාලා විභාගෙට මේකට සූදානම් වෙන්න. ඒ අතරතුර ඔයාලට පුතේ 17 වෙනිදාට මම තවත් මේ පේපර් එකක් දෙන්නම්. 18 වෙනිදා මේ විභාගේ 17 වෙනිදා පුතේ ඔයාලා මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා පිළිතුරු හොයාගෙන පිළිතුරු ලියලා ඔයාලා 18 වෙනිදා පේපර් එක ගන්න සූදානම් වෙන්න. බොහොම සූදානම් මැතුව පුතේ පේපරේ ලියන්න. ඔය මම දන්නවා කොමස් ඔයා ආසාවෙන් කරන්නේ. ආසාවෙන් කරන මේ විෂය ඔයා සූදානම් වෙලා කරනකොට ඔයාට හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ පේපරේට. ඊට පස්සේ පුතේ පේපරේ හම්බුණාට පස්සේ දකුණු පළාත් පේපර එක අපි පන්තිය තුල සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් පුතේ ටික කාල වේලාවක් පොඩ්ඩක් වැඩිපුර මම ගත්තා. මේ වැඩි වේලාවක් නෙමෙයි. හරි. එහෙනම් පුතේ අපි අදට මේ පන්තිය අවසන් කරනවා. දරුව හැමෝටම ආයුබෝවන්. සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර් ගුඩ් නයිට්. අයිබෝවන් පුතේ හැමෝටම අයිබෝවන්. ගැටළු ප්‍රශ්න තියෙන දරුව WhatsApp කරලා තියන්න. නැත්තම් දැන් ඇහුවත් කමක් නැහැ. රුසිරු වීඩියෝ එක අවසන් කරා.